අපි වෙනද වගේම හරියට උගල්ලන්ගේ දටවා ඔබ අප එනකම් බලාගෙනන්න බව දන්න හිද. එතෙම අතර දුවපුුතඒයේ අද දවසාහරි වැදගත් දවසක් මොක දවස අද මීදුහිමි ලංකාවට වැඩම කරලා ලංකාවේ බෞද්ධ ආගම නැත්තම් බෞද්ධ දර්ශනය ස්ථාපිත කරපු දවස තමයි මේ අපි පොසොන් දවසදී අපි සලකන්න. එතිම මේ පොසොන් දවසදී හරි වැදගත් කාරණාවල් රාශීයක්ක්ති වෙනවා ඒ එකක් තමයි විශෂ මේ රටි සිංහල බෞද්ධ සංස්කෘතිය ස්ථාපිත විච්ච දවස විදිරත් දවසිදෝ තමයි අපි පිළියර ැ දිේ ැන පොසොන් දවසත සාමාම්‍යෙන් අන්රදුපුර පොළොන්නරෝග ප්‍රදශන් වො මේ වෙනකොට විශෂම මිහින්තරාවත් ආශ්‍රිතව මේ මිහිඳ හිමියන්ගේ නැතන් උන්නන්සගේ වැඩම කිරීම සහ. බෞද්ධ දර්ශනය මේ ශ්‍රී ලාංකීය බිමට ලැබීම හේතුවෙන් මහා විශාල පුුණ්‍ය කර්මය වගේ බොහෝ දේවල්ටික සිද්ධුවෙන. ම රතරන් දුපුතේ අද දවස මේ වැඩසහන්ට එනකොට මටහි තිච්ච දෙයක් මං බට මේ කියන්න හදැන්න. ඇත්තම කාරණාව මේ අපේ රට හරි පුදුම රටක් හරි පුදුම රටක් කියලා හිතුනේ මං ඔබට මෙහෙම කියන්නක පුදුම රටක් කියල හිතුනිච්ච කාරණාව තමයි ම රත්තරන් දුපුතේ ඔබ හිතන්න අපේ රට හරි විශේෂ වෙන හේතුව. ඔබද නොම මේ වෙනකොට විදුලිය සම්බන්ධ. ප්‍රශ්න ඉන්දන සම්බන්ධෝ ප්‍රශ්න හැමෝ පෝලිින්වල ඉන්නවාහිවිදී වි ප්‍රශ්තියන රටක්ඥන අපේ රට දැන් වෙනට ආර්ථිකමය ගැටලු බොහෝ ප්‍රශ්තිවෙන හැබේ ඒ අතරතුරේ ඔබ දැක්කාද. උද්ජලයන්ට තමුන්ට හැකි ප්‍රමණින් කණ්ඩෑ විදිර එකතුවෙලා විවිධවිධ තැන්වොල දන්සැල් පවත්තනවා. ඔබ දැක්කාද. ඔබ ගියාද. ඔ වන්දනාව යන්න ඇති අපි කැනීමට දන්සල වන් දන්සැල් වන්දනාව යනවයි කියරන අපි කියන සාමාන්‍යයේ ඔවු. කෙනට කියන්න පුළුවන් න එක කාලෙ එකට විතරම් මුකරද මේ දන්සැල් දෙන්නේ අනිකාලකට ඕන්න ඇති දන්සැල් හම හෙම විත දර්ක කියන්න පුළුව හැම යොයි කොම උනත්ම අරතරම් දුපුුතේ මිනිසු ටික් එකතු වෙලා පිරිසක් එකතු වෙලා දන්සලක් දෙන්න තමුන්ගේ ඇතේ තියෙන මුදල් එකතු කර නැත්තම් ප්‍රදේශව ඉන්න සිරුදනාග එක මුදල් එකතු කරගෙන ශ්‍රමය ඒ ඒ සඳහා දායක වෙලා මේ බොහෝ දේවල් කරනවා ම මේගේ දෙවල් දැකීමේ හැකියාවක් අපිට ලැබෙන් නෑ වෙන රටවල්වල එක තමයි ඇත්ත. අප රට මොන මට්ටවෙන් වුණක් කොහොම වුණත් සෑම් හෝදදින් නැට හිටිනවා. කෙලින් හිටින රටක් අපි සතුට වෙන්නෝන ඒකට හේතු වෙන්නේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය. අවිශේෂම බෞද් දර්ශනය මේ බෞ් දර්ශනය මත තමයි රත්තරන් දුපති අප මේ රටෙහි සියලු දේවල්ික තින්ද. අප අතීතෙහිට රජෝරු කියන්නේ භාරකාරය පමණයි අපේ රටි. ඔවුන් බෞද්ධාගමට මුල් තැන ලබා දෙමින් බෞද්ධාගමත් එක්ක බැදිච්ච සහ ඒ අනුව රජ්‍යපාලනය කරපු දසරාජ ධර්මයෙන් යුක්ත පිරිස. එහ නොවිච්ච බොහෝ දෙනාට මේ බිමේ ජීව රජ කරගන්න අවස්ථාව කම්මුණේ නෑ. තමයි රත්රන්දුව පුතේ මේ අප රට දී විශේෂ ක්ෂණය ශෂයෙන්ම අපේ සංස්කෘතිය රැක ගැනීම විධ අරගලයන් වලදී බටහිර පුද්ජලේ බටහිර ජාතිකයින්ට එන ත ඉන්දියාව සොලී ඒ වගේ විවිධ ජාතීන්ට විරුද්ධව අරගල කරන්නකොට ඒ අරගලයේද මුල් පෙළ ගත්තේ අප රටේ ස්වාමින් හන්සෙලා භික්‍ෂ පරපුර තමයි අප රට රැක ගැනීම සද මුල්ලුනේ ඉරි දැන්. පුදුමයිනේද කිය හිතෙන්නේ. අපේ රට අන්න ඒවැනි පටක් ඔබ දන්නති යුගයක දෙදස් හතරවර්ෂයේ දෙසම්වර්මාසි විසි හයවෙනි ද. අපේ රටේ සුනාමි තත්ත්යක් ඇතිල සුනාමයක් ඇවිල් ලංකාවට මුදුුබඩ ප්‍රදේශය විනාස වෙලා ගියා හිට මිනිස්සු දහස්ගන්නක් එක්ක සාමාන දළ විදිහට කියන්නේ පනස්ද කැටදහක් අතර ප්‍රමාණයක්ගේ ජීවිත අහිමි වුනා නොදන්න වූ එකනේ තොරතුරු නැතුවගිය පිරිස මහ විශාල ප්‍රමාණයක් අද දවසත් අහම්බන්තොට මාතරගාල්ල මේ වගේ ප්‍රදේශානි පැත්තෙන් ඇත්‍රී කුණාමලය මඩ කලපු මේ වගේ ප්‍රදේශයල බොහෝ දෙනාග ජීවිත හහිමි වුණා මර අතරන් දුපුතේ ඒකාල අපේ රටේ තිබුණා එ ත්‍රස්වවාදී සංගම ඇත්තෙක් සධ සංවිධානත් එක්ක මහා විශාල යුද්ධයක් ඇ ඒ අතරතුරදී අර වතුරටිකක් හොයාගන්න බැරුව මුහදුව වතුර ගොඩබිමට ඇවිල් ලිං ඔක්කොම විනාශස විච්ච මහොතකදී කන්න නෙමේ තමුන්ගේ ජාතියෝ කිසිම කෙනෙක් හොයාගන්න බැරුව හිටපු මහොතකදී රට අභ්‍යන්තර හිට පුසරෝදනාම අර මුදදුවෙලත් එක් බැදිච්චේ මනිසුන්ගේ ජීවිත සාර්ථ කරන්න සැහන්ඩමහන්සුන එහෙම රටක් මේක ඉති අපි කොච්චන වාසද වහසනාවන්තද මෙවැනි රටක ඉන්නේ එක නේද තවකාරණාවක් ඒ මෙවැනි රටක් ගොඩනගන්න මුල්ලිච්ච දර්ශනය තමයි සිංහල බද් දර්ශන ති ඒ දර්ශනය ලැබිච් දවස තමයි මේ පොසොන් දවස මිහිදුු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා බෞ්ධ දර්ශනය අප රට ස්ථාපිත කරාට පස්සේ සාමන්‍ය කියනවා ඊට පෙර වීධ ආගම්ද විලතියනෝ ගස් අදහන ගල් අදහන දෙවවරු අදහන විවිධ ආගමට පිල බෞද්ධගමත ිලතියනවා ඉන් ඒ අතරතුර මොද විශෂ දිය ලපෑමත්මත කොහම වනත් අපේ රටේ නිඳු හාමිපුරුවන්ගේ මේඩ වැඩම කිරීම අස්සාහමක දෙවවාන පිතිස රජ්රුව. ධර්මය වැළඳ ගන්නවා භික්‍ෂු ශාසනය ලංකාව ස්සාාපිත වෙනවා බෞද්ධ දර්ශනය මත රාජ්‍ය පාලනය සිද්ධ වෙනවා. ඒ අනුව ගොවිතැන කර්මාන්ත කලාවල් සංස්කෘතිය සියලු දේවල්ටික ගොඩ නැගැෙන ඇතින් අර අත්තරන්දුවපුති ඉතින් ඔබත් මමත් වාසනාවන්තයි මේ පොසොන් දිනයක් වෙනකොට අද වගේ දවසකදී. මේ රටේ සියලු දෙනා මොන ප්‍රශ්න තිබුණක් හැකි පමණින් දන්සැලත්දල සමරකට බීම දන්සලක්කෙන්න්න පුළලන් කෝපි දන්සලක්කන්න ප්‍රණේද. යන්න ඔබත් දන්සලග දන්සැල් වන්දනා කරන්න. ඒකත් අපි රටවෙන අපේ මේ සංස්කෘතිය තිබෙන සුවිශේෂී ලක්ෂණ. ඉතින් ඒහින්ද තමයි අද දවසෙත් අපි ඔබ වෙනුවෙන් රැගෙනඉන්න අධ්‍යාපන දානය. සරල භාසාාවකි නැද අධ්‍යාපනය අපි ඔබ වෙතර රැගෙන එනවා කිසිම මසුරුකමින් ොරෝ මයට අතරඳු පුතේ හිද තමයි අප අද දවසෙ ඔබ වෙනුවෙන් මේ සජී වැඩසරහනව තැ මොකො ඔබ ජීවිතයක තපරයක්ත් එක මහොතක්ව අපට අතහරන්න බෑ. හේතුව ඔබ ළගම එන ඔබේ ජීවිතය වෙනස් කරන ඉතාම වැදගත්ම සවිශේෂී, විභාහගේ ඔබ පිීසිටීමට සදන ඉතින් ගතවෙන හම තපරය අපි බගේ අතිශ්‍යය වැදගත්ත පිනති රත්ර දපතින් නිසා අපි ඔබත් එක එක පෙලට හිටගෙන ඉන්නවා. ඒනිසාවෙන් අද දවසත් අප අපි පන්සල්ගිහිල්ල අපි දන්සැර්ගිහිල්ලලා ඕනආපි ඔගල්ලගෙ දට ඩ ඩියගේශන් ලංකාවෙල්ලොක මෝන් යින් පාසර් කිසිම තපපරයක අපි ඔබේ මොහොත ඔබේ කාලය. මොහතක්වත් අපි මගහරෙන්න්න නෑ. එතින් මර අතරගුවපුතේ අන්නේ නිසාවෙන් තමයි අපි ඔබට කියන්නේ මේ අපි ඔබත් එක්ක ඉන්නවා නම් අපි ඔබත් එක්ක ඉන්න ක්‍රමවේදයේ තමයි අපි මේ ඔබට ඉදිරිපත් කෙර ඒට අමතරව දැම වකට සාමාන පල විාහගල අයල්ලක්ලට පනනිි කිව්ව දීම කිවක. කිව්ව ඔවු හරාත්‍රී අටේ දලා රාත්‍රී දොළහ දක්වා ලොකු කාල පරතරයක්. ලොකු කාල පරතරයක් මේ කාලයේදී අයියලක් කළට කියන්න එන්න නොමිලි ඉගරගන්න තියෙන හොඳම අවස්ථාව දෙවැනි YouTube නාලිකාවරහා ලංකාවෙන්න දැවන්තම ගුරුරු සිරුදනා සම්බන්ධ වෙන මීට පෙරවුරුද්දේ ඔුන් ඔවුන්ගේ ජීවිත හහිටපු අයලක්කලගේ ජීවිතයේ සාර්ථ කරගන්න මඟ පෙන්නපු සාව්‍ය පෙළ සජීවී වැඩසට හැන් සියල්ද නැවතයි ඔබ වෙනුවෙන් අයි නැවත නිර්මාහණය වෙලා තිනෙති වැඩසරහන් ඊය ඉඳලා ත්ම වෙන ඉතින් රතරන්ද ම පිදිි යිරක්කලට කියන්න ඉතිං අපි මේ සතියේ ඔබදන් නො සඳ දවස අපි සිංහල දවස අඟහරුවාද සිංහල දවස අබදාසා ්‍රහස්්පතිනක කිය දස්සේද අපි උබත් එකක කතා කරනවට සියයක් පරිසරේ සහ ආශිත කියා කාරකම් ගැන්. ඒවගේම තම පලවෙනි සිකුරාධාවද අපි කතා කරන්නේ ප්‍රශ්පත්තර සහ ඒ ප්‍රශ්පත්රත් එක්ක බැදිච්ච ප්‍රශ්න පිළිබඳව. ඒවගේම තමයි දෙවෙනි සිකුරාදාවදි. ඉංග්‍රීසි විශ්‍යත්ය එකක චන්දිමමාලිටිච ොබත් එකක සම්බඳුන්ගිය සතිය එවනම් මේ සතිය තුන්ගනි සිකුරාධාව අන එදාට අපි සම්බන්ධයවා ඔබත් එක්ක ප්‍රශ්පත්තර සමඟ හරිනි ඒකගේ තම අරතර දපත හතරවෙනි සතයේද අ දෙමල විශයත්තක නත චන්දිමාලිචය සම්බන්ධවා සෙනුවාස හිත දස්තෙකව ඔබත් එ එකට සුජිස ගනි විශයත් එක් ඇත මරතර දුවප දැන් අපි ම සම්පර් මණක් ැනේ අතරතුර සෑම සතියකම සඳදා හවස තුනයේ සිට හවස පහදක්වා අපි ප්‍රශ්පත්තර සසාගච්ඡා කරවා ඒ ප්‍රශ්නපත්‍රය කියන්නේ අපි සිකුරාදා රාත්‍රී දොළහැසිට ඉරිධරාත්‍රී දොළහ දක්වා ලියන ප්‍රශ්පත්‍රය. ඉති මර අතරම් දුපතයේ ඔබ සූදානම් වෙලායින්න ඕනේ මහා විශාල ගමනක් අපි ඔබත් එක්කයන්නේ මවිශාල ප අරගෙන ැලූත් මේ හරි පාටමමාලාක්. සරල භාසාාවෙන්ක ූත් මේ ශිෂත්තා අත්වැල කියලා කියන්න මහා විශාල පාටමාලාවක්. සියලු විෂයන් වලින් සම්පූර්ණ උදරමකතියන මර අතරන් දූපුතේ සියලු දේවල් වලින් සම්පූර්ණ විච්ච පාසැලක් ඔබේ විෂයන් විදේශය සීරසියක් අපි කතා කරන ගමන් තුන හතර පහ සහ මේ වෙනකන් තිවිච් විභාගවල පශ්පත්තර මිස්සයල් අපි උබත් එක සාගච්චා කරගෙනයන්. පලාාත් ප්‍රශ්පත්තර නේද මේ සියල් අපි ඔබත් එක චක් ද රතර දපත ොප තරු ගන්නනොම මේ කියන කාරන්න දැන් ඔබ පුළුවන් ඔබේ ජීවිතය සාර්ථ කරගන්න විශේෂම ඩි ඩුකේන් බෙනනුවෙන් නිරන්තරයෙන් ැඩි පැහැදී ඉන්නවා. ඒකනැකිවේ පොසොන් දවසත් අපි ආවා වන්දනාවෙන් නේද හරියට හරි. අපි ආවා අද දවසත් අපේ ජීවිතයට අතිශය වැදගත් නිසා ගතවෙන හැම තපපරයම ඔබ ජීවිතයත් එක් බැිච්ච දේල් ඒහි දම රත්තරන් දුවපත. නිරන්තරයෙන් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන. හරි අපි අද දස පාඩමට යම් විශේෂයම සිංහල පාඩමත් එක් අපය බොහෝ දෙවල් ගෙන කතා කර ප්‍රායෝගික ලේකන ප්‍රායෝගික ලේකන ගැන අපි කතාර දැම් මෙත නි හැ අපි කතාකරු මොවා ගැනද මේ ප්‍රායෝගික ලේකනත් එක්ක බැදිච්ච ප්‍රශ්න සහ පහුගේ දවස්ටිකේති අපි ඔබත් එක්ක සාගච්ඡා කරපු සිංහල දැනුම ංහල විශෂ නිදශයක් එක්ක බැරිිච්චි පදවර්ග මේ දේල් ගැ නව පුුණරීක්ෂයක් අපිකර මුොකද දැන් බ මහා විශාල සිංහල ප්‍රමාණය වෙනකොට මසද දෙකක් තුනක් තිසේ ජාපී. අපි අරගත්තොත් ප්‍රියල් මාසේ දහට වද පටගත්තර පස්සේ එදායි දර මේ වෙනකං ඔබ නොකොඩවාම. සහ ඊට පෙර හතරෙන් පහට වැඩස සහන්න කරපු කාලයෙන්දන මේ වෙනකොට. ඔබට විධමත්ත පියවරෙන් පියවර ඔබට, ශේ නිර්දේශය තුළද ඉග ගැනීම හැකාව හමුවන ඇති මයිර අතරන් දපතියන ඒ නිසාවෙන් අපි ඔබත් එ සූදානන්න ඔබ වෙනුවෙන්ම සූදානම් කරගත්ත විශේෂයෙන්ම ප්‍රශ්න මාලාවක් එන සතියත් අපි කතා කරුම් පහුගිය දවස්්‍රිකයේදී අපි ඉගනගත්ත දෙවල් නැවත පුුණරීක්ෂණය කරගෙන අපි එතනින් ඔබට ය තැන් හෙනම් හොඳයින දේවිදේ හරි එන අද බලමු මේ විශයෙන් අපි කතා කරපු මොනවා ගැනදමේ. අන්නහරේ. ප්‍රායෝගික ලේඛනවලට අයත් පාසැල් තූර්යවාද කණ්ඩයම සඳහා බදවා ගැනීම අයදුම් පත්‍රය කියන එක පෙරවීම සඳහ තමයි රත්වරන්දු පුතුත මේ අපි සූදානම් වෙලා ඉන්න. මොකර කියයි. පුරෝම දෙමකර කියයි. දැම් මේ තියෙන්නේ සමස්ත ප්‍රශ් සමස්ත. යුම් පට දැමුත් අප දැ ියකොට අපි හම ලිය ද මේ සමසේ තමයිමයි රත්රන්ද ුත මේ පෙන්ුව ඔට දැන් ඔබට පුළුවන් මේ ආක්ෘතිපත්්‍රය නැතම් මේ දීරතියෙන අයුදුම්පත්‍රය හරියට නිවැරදිව පිරවීම සඳහා කිවේ. ග පට ට කරන්න ො තර ුද්ද පති මේ වෙනකොට තියෙනවා ඔබට මේක පින්ටව්ක් නීම ැක අවත්තිෙනවා ඉට අමතරව ඔබට පුළුවන් නිවැරදිව හරියටම මේක පුරුවන් දව්බ අද පාඩමට සුදනගලලා හිටියයා නම් ඔබ හේවෙන කොට මේ පඩ එකරගෙන තියෙන් එත සරලක වත්හම මේ සියල්ල මේවනකොට ඔබ ලබාද තිනෙන ඔබට පුළුවන් ් ෝඩ් කරගෙන එක එක එකින් එක හරියට පිළිවරම් පිළිවෙල මේ ක්‍රියාකාරකම එවිදිට කරන්න හරි අපි බලමුකෝ අපි පුරුව වාසකව සහිත සම්පූර්ණ නම ොනම රතරන් දුවිපපුති දැම්ම කද පිළියනවෙන් වාසක වාස දැන්ති මම ඔබයි කියලා හිතලා මම මේ සම්පූර්ණ මේ තියන ආතුෘතිපත්්‍රියන ත මේ අයුදුම් පත්‍රය මේ පුරුවන්න හදන් එනම් මම ඔබ ඇයි කියලා සිත නේදනම් හරි එනම් පොරමකෝ හරි මේ වාසකම සහිත සම්පූර්ණ නම කියෙලිපුරනෝ නම් මොකද පටන් ගන්න වාසකම අනහරි ඔබගේ මුලට තිබෙන වාසකමක් අනි වාසකම ාත කර ේීම හරි මක කප ප ි කරන්නක. හදදාගත රත්නායක මුදියන් සේලාගේ රසික ඔන්න මමනික් එක එකෙනමත් දම රසික කුමාර කුමාර හරිද. මේ ආත්කෘතිපත්‍රය පුරෝණකොට අපි හතිශ්‍යය පරිසන් සහගත වෙන්න ඕනේ කියලා කිව්ව. ඉතා කල්පනාකාරීව ලියන්න කිය කිව උබට මතක ඇති නේද? ඇයි හම කිව්වේ මේක කටුගන්න බෑ ඉලකට අපි කිවේ මනද ටිපෙක්ස්ගේ දේවල් අරගෙන එහෙ මේක ගාල වහන්න බෑ ඒ දෙල් කිම දය කරන්න ර ද පුතේ ො න්න ඔබට පුළුවන් ො මේ තිපත්‍රය පුරෝණොකොට ඔබට ඒ විදියට සම්පූර්ණ ඔබේ නම ස්වාසකම සමඟ නම මෙතර කියලා තිෙන නේ වාසකම සහිත සම්පූර්ණ නම කම සහිත සම්පර නම න දන්ම රත්ර දපත ම ුටු පෙනමක් භාවිතා කර ඉලගේටක පෞද්ජලික ලිපිනය නොම්බර ති පහ ගලහ පහර පේරාදනී නිවාස මේ ඒරා දෙනිය ඔන්න වාසකව මේ ලිපිනය සම්පූර්ණයෙන්ම ලිවදැ මේ ලිපි දිම තියනවදක න්න බන් දන්නන්නේ මහනත්තලඳපති හැබැයි මම වා හරි අපි හිතලදිින් පුරුවන්න්න පැන්නේ දන්නේ. හරි එමදා ඔන්න පිරෙව්ව. උපන්දිනය මේ කියන මගේ උපන්දිනිය වෙන්නේ කවත් ද වර්ෂය දෙදස් දොලාහා. මාසය හත්ත මාසය විසි පහ න්න. ස්ත්‍රී පුරුෂ භාවේ දැ මෙතන ලියවෙන්නේ ඔබගේ උපන්දින්නේ. හොඳ මත යාන් මෙතර ි වෙන්න ඔබගේ උපන්දිනේ හොේ රතරදුවර පුත මේ වාස මේ අවුරුද්ද මේ අවරුද්දය ඔබ සමරණ උපන්දිනය නෙවෙයි හ. උපන් දිනය එකන ඔබ උපන් මෙලෝවට උපන් දිනය. මෙලෝ එලිය දකපු දිනේ. දැ තේරුම් ගතද හරි. එලට ස්ත්‍රී පුරුෂභාවේ දැ මම අනිවාරම රසික. රසික කියන්නේ පිරිමි. හෙනක් ස්ත්‍රී පුළුවන්ද බ මේක ලකුණු කරන්න බෑ මෙතන මෙන්න මෙතන ම හරි දන්න මිතර කියවනන්නේ අදාළ කොටුවේ හරි ලකුණ යොදන්න. එ මෙතර ලීනවා. අදාල කොටුවේ හරි ලකුණ යොදැ දැන් ඔන්න හරිද තරම් ගතතමයි රත්තරදුුවපපුතේ ඔවු දැන් මේවිදිට අපි නිවැරදිව ලකුණු කරන්න ඕන හොඳට මතගතියාගන්න මේ වගේ මුහුතුවල්ලුදී ඔබ භාවිතා කරන විරාම ලකුණු දසවැටමතිය ද උදාහරණයක් නොම්බර තිස්පා කමාවක් එන්න ඕනේ ගලහපාර කමාවත්තියෙන්න්න ඕනේ පෙරාදනිය නැවතීමේ තිත තියෙන්ඕ තෙරුම් ගතමම් එක මෙම අනිවාරයම තිබිය යුතුද නැද සේම තිබිය යුතුයි විරාමලකුණු දීල තියෙන්නේ අපට අදහස් ප්‍රකාශ කර ොොහොදරමත තියන් මේ අදහස් ප්‍රකාශ කරන්න තමයි විරාමලකුණු දීල තියෙන් මේ විරාමලකුණු භාවිතාවට නොගත්තුත් අපිට අපි මේ ලිපිණය නිවැරදිව ලිව්ව වෙන්නේ නෑ හොදරමතතිය යන්න මේ විරාමලකුණු අපි හරියට භාවිතා නොකළොත් අපි විරාමලකුණු හරියට භාවිතා කලා වෙන්නේ නෑ දැන් තේරුම්ගතද හරි දැන් එහින්ද විරාම ලකුණුත් අනිවාර්යමය විදිටම තියන්න ඕනෙ විලාගටය ඉගනුම ලබන පාසල දැන් ඇත්තටම මේක තමුන්ගේ පාසල වනාා නම් එහෙම දෙන්නේ නැහැ සාමාන්‍යෙන් එතකොට දෙන්නේ පාසලේ නැත්තං අපි දන්න පාසලේ තිනවා ලාංචනයක්ත්තිට පසල් ලංචනය අන්නන්නේ පාසල් අංචනති බිලලා ස්කෝල නමලියලා ඒක තමයිඇදුම් පත්‍රේ නතවල එතකට අලුතෙන් ආ පව ඉතන්න දෙයක් ඇත්තේ නෑ දැතරුගත පති ඔ එතකට අලුතින් ආ හිතන්න දෙයක් ඇතනෑ ඇයි පාසලෙන් නමතිරද නැද තිබෙන සාමාන්‍ය මෙතනා ඉදුම් පත්‍රයක් හින්ඩ ඔබට මේක ආකෘති හඳුනා ගැනීම අවශ්‍යතාව වෙන්න නිසා සහ ඔබට ඒක පුහුණ වීමය අව්‍යතාවෙන් නිසා ඔන්න මනත්තරන්දපතිම මෙතන්ට පාසලේ නම ලියන්න දාන තරි දාමුකක් අපි මම පාසල නමලවා. මා මහා ගලාහා විද්‍යාලය. දෙමකංශට විද්‍යාලය වෙන් පුළුවන් හා විද්‍යාල වෙන්න පුළුවන්මක් එකි කමන්නන්නේ මෙම විද්‍යාලය නම ලිව. ඔබට මතක ඇති ඒෙ මික්වා මාප කියනකොට මධ්‍යම පලාාත. මහා කියනකොට මහනුවර. ගලහා විද්‍යාලය. මෙන පාසලේ සම්පූර් නමහරි ලි වෙන්න නුද නැද සම්පූර් නම්හරයට ලිවෙන්න ඕන ඉරගටයකු. ගනො බට සේනිය සේඩී අපන්නේ පහස්වේණය දැන් සමහරක් වෙලාවට සමහරක් කලලාට මර අතරම් දුවපපුතේ ඔබට මෙන්න මේක පුරුවන්න හම්බුනාම ඔබහර ලස්සන වැඩක් කරමතද පහසේනියබ කියලලේන පහසේනිය ඒ කිය ලේම් මෙ එව ලේ ඔබ මෙ තන්ට මෙන්න පහසේනය ඒ කිය උ හවලේ ැත ඔබ පසලේ ඔබ භවිතාකර බ පති කාබරයේ නම ඕලු කියලා හිතන්න කෝමුදු කියර එතනක විධ පාසල්ලු භාවිතා කරන වන ඒ පන්තිකාබර හැදිනීම සඳහ නම් අ එ එහෙම වෙන්න පුළුවක්. එතොට එහෙම වුණොත් ඒක ලිව්ව වෙන්න පුළුවන් මෙතර නමුත් මයපුත්තේ අපේ අහන්නේ ඉගනුම ලබන්න ශ්‍රේණය හොඳර ම ක්‍රයාගන්න අපේ අහන්න ඉගරුම ලබන්න ශ්‍රණීය ශ්‍රීය තොම අප අහන් තොර අපි ලියන්න ඕනිමකක්දද ්‍රේණය විරයි ලියන්න ඕන පහසවේනයතම අපි කිරමු ලබන්න අපිට එතරහන පන්තිය කුමක්දකි සේනය හා පන්තිය කියල කිව්වා නම් අන්න පහ ස්වේණිය ඒ පන්තිය කියලා ලියවෙෙන් නො දැන් තෙරුම් ගත්තද කිස ඔබ කරන්නේ බොහෝ අවස්සා වද මේ පහසේණිය ABCද කියල හොම ොමක් කර එකක් දාන. ඔබ පන්තිය නම්රලා තින නමින් නැත්තං පහ ඕලු පහ කුසුම් මේ වගේ නම් භාවිතකර නොනි විවිධ පාසල අන්න ඒ මේක් ඔබ භාවිතාකට ැනවම් ම රතර දූපති හෙමොත් මේක වැරදි. ඒයින්ද මරකතියාගන්න ඕොනෙ කිසිංවෙලාවක අපි මේ පන්තිය කුමක්ද කියන එක කියන්නේ ඇ නෑ ශ්‍රේණිය වෙන එකක් පන්තිය වෙනක්. ඒ ශ්‍රේණියය තියයට පන්තියක් තමයි මං ඉන්න පන්ති දැතෙරුම් ගතද. හරි. වාදනය කිරීමට කැමති වාදන බාණ්ඩයේ නම. ඔන්න වැඩේ දැන් තමුම් වාදනය කිරීමට කැමති බාණ්ඩය නම ඇයි මේක විශේෂ කරලා තියෙන්න මෙතන මේක තමයි හැමෝම බලාපොරොත්තු වෙන දේ ඇයි මේක තමයි ඔහු බලාපොරොත්තු වෙන්නේ මේ වාද්‍ය කණ්ඩාෑම ඇතුළට ඇවිල්ලා භාවිතාවට ඒ අරගෙන තයි ඒ වාදරය කරලා තමයි එයාමි කණ්ඩෑම තුළ ඉන්නයා බලාපොරොත්තු වෙලා තියෙන්. ඇදට ඒ සඳහා ඔුට හැකියාවත් තියෙන්න්නත් නද නැද්ද හැකියාවත් තියෙනන්න ඇයි ඒ නම් මේක කොටු කරලා වෙෙන් කරලා තිය අනිගදා වැදගත් කරන්න. ඇයි මෙතන හෙම කරන්න හේතුවම එක විශේෂ කරන්න ඇයි? වරද දෙෙන් ඇති වෙන්නම අනිිටිකට පොඩක් හරි වැරදුුණන කොයි ොහොතක දිහරි විසිඳ ගන්න පුුවන් කියෙලා හිතාගෙන. මේක විශේෂවෙලා පේ ඕන නිසා මේක මගහැරෙන්න්න බැරිවෙන නිසා විශේෂ කරලා දී තියෙන දැන් ඔබ තේරුම්ගත්තද දැන් අපි මේ අන්න අප කොහෙට දෙයන්නේන්න කියන මෙන්න මේ කියන ආතපත් අයුදුම් පත්‍රය පිරවීම දැන් එතවුණ කියනවා. පාසැල් තූර්යවාද ක්ඩෑම සඳහා බදවා ගැනීමේ අයුතුම් පත්තේ. ොට පාසැල් තූර්යවාද කණ්ඩාෑමට මේ අප යන්න හදන් එතන්ට යන්න මනුවද එතන තියන වාදක බාණ්ඩ රාශයක්වාදරය කරන්න. ඒ සඳහා ශිෂ්‍යයෝ ඉන්නවද නැද ඉන්නවා. අන ඒ හින්දා ඒඒ ශිශ්‍යෝ සීලුදනාම එකව සංගිත බාණ්ඩයක් ඉල්ල ලතිබනොත් ඒව අරගනීම හැකියාව ති දර සංගිත ක්ෑමතුළ ගැීම හකිවන්නවාද කණ්ඩමතුන්. එතකොට එකමදේ ඉල්ලද වුණොත් ්‍රාශියක් ඒ අවගන්න බේ තුළටයි ඉදතිෙන්න්න ඕන ක්ඩෑමක දැ කණ්ඩෑමක ඉන්න විසි පහක් නන්තියක් නම් පණහක් නම්. ඊට වඩා වැඩිකිරීම හැකේ අවත් තිනවද නෑ අනිකාරණාව මේ වාද්‍යවාාන්්ඩ බොහෝ එලාට පාසලේ තිබෙන වාද්‍යවාන්්. එට පසේ තින වාද්‍යවාන්්ඩ ප්‍රමාණයනුව තමයි යි රත්තරද පත ෙති හින්. දවටදේ ඔබ තරුම් ගත්තාද. එකන පාසලේ තිබෙන ප්‍රමාණය තමයි, ්‍රමාණය වාදනය සඳහා භාවිතා කිරීම සඳහ කියාව ලැබෙන්. ඇති අන ඒ හින්දා මේ අහල තියෙන වාද්‍යබාණ්ඩය තමුන් ඉල්ලල්ල තියෙන වාද්‍ය බාණ්ඩය සඳහ ළමයි කීදනෙක් ඉන්නවාද කියරබලල ඒ අනුව තමයි අ මේ වාද්‍ය කණ්ඩෑමැතුල්ට කෙනෙක්ව ගන්නන්නේ. දැන් තෙරුම් ගතද අපි මේකට දාමුකොම කදදන්. ඔවු. කිය අපිදාමක හරි ම එඉන්න මේ බෙරය කියල ලියනකොට ම මේ බයන්න තමයි මේම තමයි මල් ලියන් ඇයි කෝම්බුව වෙනමයි බයන්න වෙනයි එහෙම බෑ බේ මොන බෙරේද කියන කර කිවෙනෑ කමන්නෑ ම අර උබට වශ නිසා උඩරට බෙරය පහතරට බෙරය අපිහිතමුක මේක වාධිකන්නෑම යිස්ටන් බෑන්්ඩ එක එක පෙරදිග වෙස්ටන එකක් යන පෙරදිග සංගිත වන්නබ වාදිි කණ්ඩෑමක කිය ලිතුො පෙරදිග තරවාද කණ්ඩ ෑම තිනවා අන්න හම එකක් කිය ලබිතකු එඒම විහිතර ම මෙතන්ට බෙරය කියලා දැම් දැත් තේරුම්ගත්තදහරි දැන් මෙතන්ට ඉනකට අහනවා මව පියා භාරකරුගේ නව මම ලියනව මගේ පියාගේ නම එහම් මව කියන එක කපනවා භාරකරුගේ කියන නම කියනක අරණාව කපන මව පියා පියාගේ භාරකරු කියනක කරණ ප න පගේ න මෙතන මම ලීර තියෙන්නේ ආයම් රත්නයක දහන්සේලාගෙන සා කුමාර හරි මේ තමයි තාත්තකගේ නම ීට . සමහරක්කිට මෙතන අහන්න පුළුවන් අපෙන් පියාගේ හෝ මවගේ දුරකථන අංකේ අහන්න පුළුවන්. සවරකට අහන්න පුළුවන් ඔුන්ගේ රැකියාව අහන්න පුළුවන්ද බැරිද න්න පුළුවන් දැන්තරුම් ගත්තද මේක හරියට පුළුවන් නොනපුුතේ අපි වරද ගන්න ඇතුව දැන් අත්සන කවුද ආන්න හරි ඕ මගේ අත්ස මේ මගේ අසන දැන් හරිද. අසන කවුද මේ මේක අයුතුදුම් පත ඉදිරිපත් කරන මගේ දැන් දිනය කවද කවදාද අද දිනය දනෝ දෙදස් විසිදකයි හයයි හිතුමකද දාහත්තර කියලා ඔහම ගන්න තැන්තේරුම් ගත්තද . දැම් මේ එක නිවැරදිව පිරවීම ඔබ විසින් කරන්න ඔබගේ තොරතුරු සහ ඒ දේවල් භාවිතා කර මේයි පපුතතිේ සහරක්ටයට හිතන්න පුළුවන් අයුම් කදසරුවවා නම්ම වැඩ ඇම කළ හිතන්න පුළුවන් මුත්මම රත්තරන්දුවපුතේ මතකතියා ගන්න අපි මේක හරියට ලියන කොට තමයි අපිට අපේ තියෙන යම්යම් වැරදි හුගෙන් මේක ලේසිීන කෙ හිතන්න පුළුව හැබ ඔබ ලබල නිවැරදි මේ පින් කව්ටයක් කරගෙන මම් පඩ එකරගෙන ඔබ කරලා බල අන්නතකොට ඔබට පෙනේව සමහරක්කට අපිවැරදිවන්නේ වැරදුනාේ දෙක හිතේ හම් වැරදින්න බැරුව අපි නිවැරදිව කරන්න ඕනෙ ඒලාගෙක් දැන් ඕන මෙත දතා මම්ම රතර ද පතුම උබත් එකකි දැම් මේ වෙනකං ඔබ මතක් කරගත්ත ඔබ ඉගනගත්ත පදවර්ග සියල්ල තමයි මෙතනින් එහාට කතා කරන්න හද පදවර්ග ටික මතකද ඇනවද මතක් කරන්න ඕනෙද ඔ තුට්ටම් මතක් කර මුදමන් නැද පදවර්ගික දැ ඔන්න ඔබට මතක්ෙන් පදවර්ගටික මොවද කියලා මොනවද පදවර්ග එක ඉංගී වැැක ඉංගී වැැකි නැත් අප කිව මොවකෙල්දකිවේ රූඩී දැංගි ැකයක් නමකක්ද මතු පිටින් කියන්න නැතුව සාම්ප්‍රදායි යෙදම් කියලා පිමිමටත් තියෙනවා රුඩ න ත යම් දෙයක්කි වූහම එක අර්ථය වෙනත් අදහසක් ගොඩනැගන්න නිර්මාණය කරන ඊළඟට හරි ඊඟට යුගල පද යුගල පද මතකයිනයද යන එන්න කාන බෝන කෝච්චරතිල යුගලපද මතන්න ඕනේ යුගලපද කිය යත්තිවා විසි පාලවයි පාලවයි. ිකි පහල ද මකයි තුනේ පන්ති හතේ පන්තිය පහේ පති ම ඔක්කොද අපි කතා කල්ල තීම රත්රන්තු පුුත මේ සියල් අපි කතා කල ති ඔබට අමතක නම් ඔබට පුළුවන් බලන්න එකක්ඩිපි එක ඩනෝඩ කරගෙන තිබෙන වනම් ඔබට පුුවන් අපේඩිි ඩුකේෂන් එක ගල්ල පහසනයේ ශිට ගිහාම සිංහල පාඩමතිය නවා ඒක තියෙනවා පදවර්ග සියල්ලම වෙනම දා ඩම ර ය ඔබ මතන යම එකක් ලා නම හැකවේ නිට අමතරව ඔබට පුලුවන් යගේ ය නාලිකාව පසුගිය කාලේද කරපු සියලූම පදවර්ග තිබෙන තැන කොහෙදකිල හොයිල බල්ල අන්නටික කරන්න. මතකයි ති මත කරග න තුනේ පන්තිය හත්‍රපන්තිය පහයපන්තිගෙන තුනම කතා කරලා තියෙන්නේ පහුගේ කාලේ හැබැයි පහස්සේනය විශය නිර්දේය පම මතරතර තනර ක ර්දේ . අපේ පහශේයේ පාඩම්මුල තිය ැබැස ජී වැඩ සටහන් දෙයක් පහමනැ සීමාවෙන් ඔබට පැන්ල තුන හතර පහකල මේ සියල්ලම එකතු කරගෙන තමයිි ඔබත් එක කතා කර තිී ම ර අතර දුද පති උන්රක තියගන්න ඔබට අමතක නම් යන්න බලන්. කොහෙන්වොත් ඉගිවවැකිවත් යුගල පදවත් ප්‍රශසාාව පිරලුවත් ප්‍රස්සාාව පිරලුවත්. හරි ප්‍රස්සාාව පිරලුවත් එහෙම නැත්තාං අපි අරගත්තොත් ප්‍රස්සාාව පිරලු ඊළඟට ආප්තෝපදේශ ආප්තෝපදේශ මේවත් කිසිම යුග කිසිම පදවර්ගයක්. ගොෙ වෙන වෙන තැන්වලින් හදලා එකනේ. වෙන අලුත්ම පදවර්ග ගැහල දෙ නෑමයි රත්තරද පුතේ භාගයට උන්දටමටක තියා ගන්න. ඔබ ඉගනගත් පදවඩින්ම පමණයි ඔොබෙන් අහන්. ඔබයි ඉගැනගත් පදවලින් පමණමයි ඔබෙන් අහන්න එහෙම නැතුව වෙන පදවර්ග ගැහල්ලම මේක අහන්න නෑ විභාගයට. දැන් තේරුන්ගත්තද හරි ැන්හෙන දැමි මි පොඩ්ඩම් මතක් කරහර ඉඟිවැකි යුගලපද ප්‍රස්සාාපිල්ල්ල ආ්ථෝපදේශ, තාමනවද තව දයෙනවා අපි ඔබත් එක කතා කරපු බොහෝ දේවල් ඔවු සමානපද විරුද්ධ පද මෙවත් අපි කතා කර සමානපද විරුද්ධ පද විශේෂණ පදත් අපි ඔබත් එක කතා කර මයිරත්තරන්දුවය පුතේ උබට මතක් එෙන්න නාම පද සහ ක්‍රියාපද දෙකත් එක්ක බැදිිච්ච විශේෂන පද පොද විේෂණ පද විශේන දේ තුරළ නොතිබුණනාට කිය ගන විභාගයට විේෂණ පද හබුණන් ඒ හින්ද විශේෂණ පදත් අපි මේ ගමන ඔබත් එක සම්පර්ම කතා කරා විශේෂණයක් කියන්නේ මොකක්ද මේ සියලුම පදවර්ග දැන් ගැන චුක්්ටම් මතකයි නේද එයනම් බලමු අපි මේ ටික කොහොමද කියලා හලතියෙන ප්‍රශ්න ටික මොකක් ධහනතියෙන්? පස්සාාව පිරළු වල හිස්සැංවොල්ට ගැලපෙන දී ඇති වචනතුලින් තෝරාලියන් දෙ මේ මේ ඇතුළින් තෝරලියන් තමයි මේ දීලතියෙන්. පුතිේ සියලුමදේවල් තෝරගත්තේ බස්්රහිර පලාළත් සභාවෙන් ඉදිරිපච් කරලාති වෙන වෙනම අභ්‍යවශරශයඇති වෙන මුකද ලංකාව වටේ විසිරිච දවාදරු ඉන්නහිද. ඔබ. ඔබට ඒ අවස්සාවදෙන් නොනිසා සමහරක්කයේ වද දීරතින සමහරක් ප්‍රශ් බස්නහිර පළත් සභාවතුලදී. ක්‍රියාකාරකම් සඳහා ලබා දුන්න මිට වර්ෂ දෙක තුනක එහම ලබා දුන්න දේවල්ුවෙන් තමයි මේ ඔබ වින වඩාත්ම ලබාදිය යුතු දේවල් නිසාවෙන් තෝරගත් දේවල් හැරිද එහො අපි මේක නිර්මාණයක ලබට දෙනවාට වඩා ඔබට වීද පලාාත්‍ර තිම විශෂ ලක්ෂනත් ඔබර දැකගැනීම හැකියාව ලබන්න න නිසාවෙන් තමයි මේ භාවිතාවට අරගත්තේ. පරංගියක්හොහේ ගියාවගේද පරංගියා ගියක් කොහෙද කෝට්ටේ මෙතන ලියවෙන් නනමකද්‍යතකොට කෝට්ේ දැ මේ කතාව අපි කතා කරද නැද්ද කතා කර දැ ප්‍රස්ථාව පිරුලක තිබද විශේෂ ලක්ෂණය දැන් මේ ප්‍රස්ථාව පිරුල කිය විච් දේයයක් න්න ඔබට මතක්කෙන් දැම ඔබට ප්‍රස්සාාව පිරල ොන්න ගන්න පුුවක් මං විශ්වාස කරන පැහැදිලවම ඔබට පුළුවන් මේ ප්‍රස්ථාව පිරුල ගොඩ නගත් හැබැයි රත්තර තුය පුතේ මකතියාගන්න ඕන මේක අර්ථ දක්කන ඇැති කියවෙන අදහස් ඔබෙන් ඇහුවෝත් අන්න ඔබට පුළුවන්ෙන්න්න ඕො එක කිය අපි නිිකන් කතා කරමු පරගිය කෝට ගියාව වගේ මං හන ඔබේ මොකක්දයක තේරුම මොකදද තේරම මේ කියන ප්‍රසාාව පිරලුි තේරුම කුමක්ද දැන් අඩුමගානම රත්තරන් දුවේපු තේහොඳට මටක තියා ගන්න අර කියපු අර්ථය ඒ විදිහටම තමුට මතක නැතුරුවට ප්‍රශ්යක් නෑ. හැබ මේකෙන් කියවිට අදහස තමන් සතුූතිබිදවා නම් අන්න තමුන්ට හදා ගැනීම හැකියාවත් තයෙනමද ඇද්ද තියනවා.ද පරංගි කෝට්ටගේ කිය කතාව තමුන්ට මතකරන් තමුන්ට මතක් කරීමටක්ගල මොකද සිද්ධිය වු පරංග ලංකාවටන පෘ ගීසි ලංකාට යන්න වන කෝට රජු හබුවේ හැයි යා නිංගරගෙන කියන රජුර දවස් ාන කරට විදල විදල ද ාරගගේ යැන ග මාර්ග ඇත කොද කෝටට කිිලොමිට පහයි. මේ දුර යන්න තියෙනකොට මේ රටවටේ අරගෙන 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 ගිලතමයි තන්ක අරගෙනාව අන ඒකට අපි කිව්ව කැනෙ කෙටි ගමන් මාර්ගයක් තිබෙන දකොට බොහෝ දුරමාර්ගයකින් ගමන් ගේ හාම අපි කියනවා එකට පරගයක් ෝට්ට ගියාවගේ කට සමහරක් අය පාසුවෙන් වැඩක් කරන්න තිබෙන කොට එක අමාරුවෙන් වෙන 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 මාර්ගවලින් කරනකොටත් මේකට ඒ කතාව කිව්වා හැබැ ඒක එච්චර ගැලපෙනවාද ගැලපෙන්න්නේ මේ ප්‍රසාාව පිටරු ගොඩනැගිච්ච සුවිශේෂි කතාවත්තියනම් ඒ සුවිශේෂි කතාව මතදමයි පුතේ ඒක තිබෙන ලක්ෂණ මතදමයි අපි මේ ප්‍රස්සාාව ිරු අපට වෙද ගැනීමේ හැිය අත බහම සරලව කියන්න තිබෙන කැන කියලා අවසන් කරන්න බරිවෙන බොහෝ දේවල් වචන කීපයක් එකක් හුර පිරුක් ඉදිර හතට මහා විශාල අදහසක් එකසර දීමේ හැකිියාවත නොද නැද එකකන් ප්‍රස්සාපිරල ප්‍රසාාපරට ොඩ වෙනස්සෙනවා ද වෙනසෙනවා කියලා ගැනෙ මහරක් විතු ප්‍රසාපිරල තිබෙනවා අපි කියනවට වඩා කියවෙන අර්ථය හරි ගැමරුවෙන ැ තියනවා ම රත්තර දුර පුතාට ඉදිරියේද හම්බුව ශේෂ හයශේරයෙන් පස්සෙ. නිෂිත මේ ප්‍රමාණයම කියලා එන්න නෑ. ඔව්! එතකොට ප්‍රස්සාපිල්ල ඔබ හරයට කරගෙන ගිහිල්ල තිෙනවා නම් අන්නමයි රත්තරන්දුපත කිසි ප්‍රශ්නයක් නැත. ඇයිඒ. සි ප්‍රශ්චයන් ඇතේයි ඔබට කොයෙන් ඇව්වත් ප්‍රස්ථාව පිල්ලෝල අදහ හරි ඔබට හරි රගන්න පුුව දැන් හි දෙක ේරුම් අරගන්න න කරනවල්ල එක යන් කොපිමටිකින් හර මඩේ හිටපු කවුරුුවගේද ඉන්න වගේ දැම් බලන්න මෙන්න මේ ඉන්න කියන වචනය අරගත්තට ඉන්න වගේ දැ මේකෙ තියන අර්ථය බලන් මඩේ හිටපු ඉන්න වගේ. ම ප්‍රපතිය ඇති දජලෙක්ට එකක ැි කියන් යාන්නික ඩ හිටපු ඉන්නවා ගෙන කියන කියෙ දෙන්න නවවා. අපි හොම නිද කියන් ඔව් දැම් බලන්න මඩේ ඉන්නක් හිට වූහම ඉන්න ශක්තිමතයන්නේ කොයි පැත්තර පෙල්ල ද කිර කාටවක් කියන හැකියාවක් ඇතෙන අ අන්න ඒහින්ද තමාමයිරත්තරද ට මේකේ අර්ථය කොච්චර ප්‍රබලව අපට ඉදිරිපත්්කිරීම අව්‍යාව තියෙන ද අන්න අපිට භාවිත කරන්න පුළුවන් අර ප්‍රස්සාාව පිරල්ල භාවි කරන්න. භාෂාව පෝෂණය කිරීම සහ භාෂාව රසවත් කිරීම කිය කාරණවල් දෙකම සිද්ධ වෙනවාමකක්ද මේ කියන ප්‍රස්සාාව පිරලු මත චැංහරි එන ටක්ගල පුරෝගණයන්ද අපි දැම මේ අදහස් කියව ොද හොට තමු ටක් කල මතක් එන්න ඕන දැන් ෙදර කියන්න ඕොන ර්තකරට අමත කරන අතකරන ලගෙන අහිහර මල්ිහරි අගිහර ඉන්න ටක්්ගල ගට කියන මේ කියකට ඉග ඉබග මොනවාද මොන ල්වාගේ පිHට. ටික ැනට කවන්න කමන්න අපි දන්න පිට ඉල්ල නොවා වගේ. ඉදිිකටයි නූලයි දැගන්න ඔබේ අදහස්ටික මතක තියාගන්න නේ නූලයිද මේක කියවෙන අදහසෙන් තමුුට තක් කෙන්න ඒළඟට ලිඳේ ඉන්න කවද ගෙම්බා වගේ ගෙම්බා වගේ. ගග ඉනිකැපුවා වගේ. කැපුවා වගේ දැන් හරිදනම් හරි තක් ගලයඟ පීළකට ගැලපෙන පරිදි ප්‍රසාාව පිරුළු යාකරන්න ගැලපෙන පරිදි ප්‍රස්සාාව පිරුළු යා කරන්න තියෙන්. දැන් මේ ප්‍රස්සාාව පිරළු ටික ඇතුළේ තියෙනව මෙන්න මෙතන ප්‍රස්සාාවට පිරලුවලට ගැලපෙන අද හස්ටික නැත්තක් නැතන්ගේ ගැලපෙන කැනෙේ භාගය න ඉතුරු ටි මේකත් එක් අපි එක්කහු කරලා සම්බන්ධ කරගන්න ඕන ප්‍රස්ථාව පිරුටි ප්‍රශසා පිරු සම්පුූර් දැන් අදහසත් මේ විදි දැ මෙ මේ විදිටම ඔබට දෙන්න පුළුවන්ද බැරිදි අදහස කියන්න කියන්න පුළුව එවිර දීම හැකියාවත ඉර නැද්ද බෙනවා. ඉංගුරුදීලා මොකක්ද දෙවි රසික රජුුවන් කාලුන මේ කතාව කියරදුන්න ඕ මිරිස් ගත්තායි වාගේ ඔොන්න මිරිස් ගත්තාව වගේ. ආඩි හත්දනාගේ මොකද කෑද හැලිය වගේ මට කියන්න ක මේකේ අදහසම කක්ද කියලා ඔවු කැද හැලිය වගේ මත කරගටක් ගල කලුවා මාරපන් ගියා වගේ කටුත්සගේ කරේ රත්තරම් බැන්දා වගේ එනම් ැකිල්ල රජ්ජුරුවන්ගේ නඩුතන්දුව දැ මේ වන ගුබට පුළුවන් හරි පහසුවෙන් ගුබට පුළුවන්ද වැරිද පුළුවන් හැබැයි මේ පහසුුව කියර දේවල් තමයි අපි බොහෝ හාවල්ලට වරද ගන්නේ ඉගරතපියන්කෝ පහත ප්‍රස්සාාව පිරුළුවර අර්ථරය අර්ථය දෙන යෙදමහි අංකය වරහන්තුලින් වරහන්තුල යොදැ. චුත්්තක් වෙනස් ආෘතියකරතිය ප්‍රශ්නය පහත ප්‍රස්සාාව පිරුළුවල අර්ථය දෙන යෙද මෙහි අංකය වරහන් තුල යොදන්න. දැංකැන මේ ටිේ මේ දීරතින ප්‍රස්ථාව පිරුලු ටිකේ අර්ථය තමයි මේ පහළ දීලතිෙන්. එනම් ගැලපෙන එක තෝරල යන්තියෙ උඩ. ගඟට ඉනි කැපුවා වගේ. ද ඔබ ඔබ දන්ුව දැන් අර්තේමකදක දන ඔබ ටක්ල්ල ලුටින් ො ද ර්තේ ද ආවා. එ මේ එකද දෙකද තුනද හතරද පහද මෝදක. බලමුදප කියී ඔලන. වේසවී කළ වැඩක ප්‍රතිඵලයක් නොවීම අංකහතර හොඳ උපදේශනො ලැබීම අංක තුන උත්සාහ කර බැරි වූ විට එහි නරකකීම අංක එක. ගැලපෙන ගතිගුණ කහා අදහස් තිබීම අංක පහා සිතා බලා කතා නොකිරීමෙන් කරදරවීම අංක දෙක ප්‍රශ්යක්කාාව නැද්ූපට ප්‍රශ්නයක් එ ඕනේ මකදදාව ප මේ ප්‍රශ්ටි ආකෘතියේ තියෙන වෙනස් කන්්ටි ගොබට පේෙන් ඕනේ හරි අමුතු විදිහයට බලන්න හරිනම් ඔබහුරු වෙලා තියෙන මෙතන එක දෙක තුන්න හතර පහ ඔහොම තිය එක මේකෙන් ොල්ල මෙතර ලියන්න ඔබහර වෙලාල ද හැව දී. ඉ වඩා වෙනස් කතමයි වැඩේ. ආකෘතිය වෙනස් කරලාදෙන්. ආකෘතිය වෙන කරලා තියන ම්යි පපුතේ අප හ තින දට පිහරිට උත්තර දියන්න ැ මේවා දාල වෙනවා දෙක්ක දෙක තුන්න හතර පහ ගෙන කාරනවා මෙතන දාළ වෙනන මෙතන දීර තියෙනවා. එකන් එකට එකින් එකට එකන් එකට දිීලති නොමද තියෙන්නේ කියන රුණවා. වේසී වැළ වැඩග ප්‍රතිඵලයන් නොවීම හොඳ උපදෙස් නො ලැබීම උත්සාහ කර බැරූ විට එහි නරකකීම ගැලපෙන ගතිගුණ හා අදහස් තිබීම සිතා බලා කතා නුකිරීමෙන් කරදර ඇතිවීම හැබැයි ගැලපෙන විදිහර දාලා යන්නේෙ නෑ එටම මෙට ටට මේක ඇතුළෙත් මේ ඔන්න මේ දාලා තියෙන විදිර මංක දැම්මොත් එය මෙතරොඩි වෙනසක් හිට ප්‍රසක් ට නමුත් මේක ඇතුළෙත් මේ අංකටික වෙනස් කරලා තමයි දාලා තිය නැම් පහර මෙතන්න තියෙන එක ඊළඟට තියන්නේ හතර උඩම තුන ඉරඟට දෙක අන්තිමට ඔවු එතකොට පුතේ මේ වගේ දේවල් දෙන හේතුව හොඳර තේරුම් ගන්න එක ඔබ උපදෙස් බෑ ට පිදින පුද්ලෙබ බවට පත්ෙන්න්න ඕන විාගේ පිසර දියීම ොක මෙත දීන උපදේශය මදරය පහත ප්‍රශසාාව පිරුළුවල අර්ථය දෙන යෙද මෙහි අංකය වරහන් තුළයොද. රිද දැන් මෙන්න මේ දීලා තියෙන උපද සඔබ ඒවිදිරම් පිළිපඳන්න ඕනේ. සමහරක්විට මේ කෝබට දෙන්න පුළුව පලවෙනි ප්‍රශ්ටපත්තරයට යොමු කරලා. දාලා ඇයි. උපදෙස් පිළිපැදීම කියන. විභහවතාමානය මැනීම මේ හරහා කිරීමේ හැකියාවතිී නොද නැද්ද තිබෙනවා. එක විතරන්න ම ඔබේ නිරීක්ෂණයැකියාව අනික්. ඔවු ඔබ ඉතාහොඳින් නිරීක්ෂණය දෙන කෙනෙක් වුණනාා නම් ඔබට ටක්ගානකොට මේ අංක ටික වරදින්නේ . දැන්තේරුම් ගත්තද. මේක එකක් නමීම රත්තරන්දුව පුදති ශිෂත්ව විභාගයට යනකොට ඒ ප්‍රශ්පත්ත්‍රයේ ආකෘතිය ඇතුළේ ද ැමෝම කියනවා දෙවෙනි ප්‍රශපතරයට විභවතාවයන් නලින්ප එහෙම දෙයක් කියන්න ඔවු එහෙම එන්නේ නෑ. හැබැයි ඒක තුළ හංගල තියෙනවා විභාවතාවයන්. මේක තුළ අහලතියෙනවා විභාවතාවයන්. අන්නේ විභවතාවයන් නිරන්තරයෙන් හම්බුවෙනවා හොදර මතකරයන්න මේ තු තුළ, නිරන්තරය හම්බ නව භවතාව හංගල තියෙන් හැගිලා ය මේ හැගිලා භවතාව ඇතම මේ දැමට උපදෙශ පිරිිපත් වෙයි ළමෙට් ඒක බැරි නම් එයාට ප්‍රශ්පත්තරොල්ට පිළිතුරු ලියන්න හැකියාවක් ඒ විතරක් නෙමේ. ඒක එයා සතුූ තිබෙන විශේෂ කුසලතාවය ඒ කුසලතාවය නැත ඔගේ දක්ෂතාවේ ගේ හැකියාව තිබෙන්න්න නම් ඔවු අනිවාරයෙන්ම එක දෙක කරන්නන්නේ තමයි උදේස් පිරිපද න්නේ දැන්තේරුම්ගත්ත දැන් හනම් වේසවී කර වැඩ ප්‍රතිඵලයන් නොවීම තමයි ගඟටිනිි කැපුවා වගේ කියලා අපි කියන්න. හෙනම් අංකේ මොකක්ද එක නෙමී දාන්න තියෙන මෙතන කියද හ තැන් තේරුම් ගත්තද එක නෙමී තියන අංක හතර දාන්න තිය. රයිගමයයි ගම්පලයයි වගේ රයිගමය ගම්පලේ කිය මොකක්ද හො උපදේශන දැ ඔන පුලුව මේ වැඩක්ර දැන් මෙතැින් උඹට යන්න පුුව කිසිර යන්නඇතු මෙතන රක්ගල මෙය කපාගෙන යන්නේ එකයි රදි නැයි මෙ අපගේ වැඩ අපි කරලා වසන්දරය ද වසන හිද තිින් කබඳදයි නතක කියන්න උුනද පිට නක කියවන්න දෙ යන්න. හොඳ උපදෙස් නොලැබීම රයිගම මේ ගම්පල ඒකනෙකට ගැලපෙනවද නෑමොකක්ද උත්තරේ. උත්සාහ කර වැැරූවිට ඒහි නරකකීම ඒද ඉරඟට ගැලපෙන ගතිගුණ හා අදහස් තිබීම මොකද කියන්නේ. ඕව ඒක තමයි උත්තරේ. ම එක තෝරගන්නවා මේ පහ මෙතන්ට මදානෝ පහ කියර. හරිද. ඒ ලඟට ගැලපෙන ඇයිල එක ද හොද මේකත් අපට වැඩත්තිී නෝද මේකත් අපිට වැඩක් ඇත්තේ නැදැන් තයන කිය දෙකයි දෙකයි තුන මේ තුින් එකක්. නරයා මිඩි තිත්තයි කිව්වාගේ එම් බලන්න ඕනි ලට හොඳ උපදේශ නොලබීම හරිද නෑ. උත්සාහ කර බැරූවිට එහි නරකකීම. ඉළඟ එක සිතා බලා කතා නොකිරීමෙන් කරදරවීමකදූප කියය. උත්සාහ කර බැරුවවිටහි නරීම එහි නරක කීම ඔන්න මෙටන්ට දාන පුළුවංක එකදැ ඒයාත් අපි කපලයින් කරන්න පෙරිද පුුවන් පුළුවන්. දැන් දෙකයි තිෙන්. ඊළඟ දෙකට දෙකයි තියෙන්. කට නිසා ඉබ්බා නැහනාා වගේ මේ දෙකෙන් කොයිකද ඔද උපදෙස් කරන මේ කියවෙන සිතා බලා කතා නොකිරීමේ කරදර වීම ඔන් අංක දෙක දානවා මෙතන්ට ඊළඟට. අන්ති බලන් තරන්දයෙකුත් නනඒයි එයා විතරන් නිකම ප ඉතිරි වෙනවා මේ මෙතන්ට ඔවුන් යත් කපලා හරිද දැන් හතර පහ එක දෙක තුනමපුතේ. මේක සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්පත්‍රයට එනවා නම් මේ වගේ හොද මතකතියාගෙන නෑවි තිදී කියල කියන්න බෑ කාටවක්කන් එනවා නම් මේක දෙන්නේ මටි වඩා පොඩ්ඩක් වෙනස් කරනම අකෘතිය. තමීට වඩත් අවට මේ පියවරක් විතරයි මෙතන්දි භවිතා කරලදිින් තවයික පියවරක් ඉසරහට ය මේ හැකියාව ති න්න හම දෙන්න පුරුව. පහත ප්‍රස්සාාව පිරරුවට අර්ථය දෙන්න යෙදමෙහි අංකය වරහන්තුර යොදන්න. ඒ අනුව අංක එකේ සිට අංක පහදක්වා නිවැරදි පිළිවෙරට ප්‍රස්සාාව පිරළු සියල්ල ගොඩනගන්න. එහෙම දුන්න මොකදේ. මොකද කරන්නේ. මේක කරලා අංක එකේ ඉඳල පටන්ග වා නරයාමිදිතිත් අයිකි වුව වගේ කටහි නිසා ඉබ ැවුණ වගේ. මාදනමුත්තාගේ ඕනවගේ එනට හතර ගඟටයිනි ඇපුවා වගේ පහ රයිගමය ගම්පලේ වදැ උබ තරු ැදැන ම කිව වේග කිව ඩිදන්න මරකටෝ මේක මෙහෙම දන්න මෙම දෙන්න පුළුවන්. ප්‍රස්ථාව පිරුුව පිරුවර අර්ථේදන යෙදුම අංකය වරහන්තුර යොදන්න. ඒ අනුව අංක එකේ සිත පහදක්වා පිළිවෙලකට ප්‍රස්සාාව පිරලු ටික ගොඩන ගන්න කිය දුන්නත්. මොකද වෙන්නේ අන්න පුතේ මේ විදියට අංක ටික දාගෙන අපිට ඊට පස්ස එක ලියන් තිය ුත් අපිට ලියන්න වෙනවද නැද්ද ලියන්න වෙන සාමනින් හෙම දෙන විදිහක්ටියක් අඩුයි එතකොට හැබයි මෙිහෙම වෙන්න පුළුවන් ඔන්න මේ මෙච්චර ප්‍රමාණයක් දේ නනෑ සාමාන දී ෝක තුනක් විතර වගේ දීට තමයි සාමාන්‍ය මේ එකක හදන්න දේත් හැබැයි මෙතර උත්තර පහක් විතර දේ. තරහක් විතරදේ ඒක තෝර්ලම මෙතන් පුරුවන් දති හැයි සමරගට ප්‍රසාර පිරලු තුනක් ඉරි පසේ ප්‍රසාාව පිරල තුු පේලීට හදර දේවි. ඒ අනුව පළවෙ දෙවනි තුංගෙනයක කියලා වෙනම ගාට ගාන්ට පිළියුල හදේ. ඔවන පැටලෙනවා එක තමයි මංක යන. සිංහලවලත්තියන පුතේ ගැටලු අපිට පටලවන විදි. විශේෂයෙන්ම? සිංහල වැලතියෙන ගැටු සිල ගැට ගැහුවොත් හරි අමාරුයි ලියාගන්න ඇයි ගණන්නම්පුතේ ගනිත කර්මණය තියනෙන භාවිතා කරලා මේක හරියට තේරුම් වැරගත්තා ද ගණංක්‍රම භාවිතා කල මේක විස ගැනීම හැකඇවති සිංහල පැටලුවත් හරි අමාරුයි තෝරග විශේෂයෙන්ම විභවතාවයන් මනනකොට විභාතමානයන් මනනකොට සිංහල වචන පාවිතා කරලා වචන වචන ප්‍රයෝජනයට අරගෙන හැදුවොත් අන ලොකුක් ගැට අඩුවක් කියෙන එනම් ගැටලුවමකක්ද තේරුම්ගරගන්න අමාරුවේ නොනේ විිසතගෙන යන්න බතර අකුරක් කුරක් අකුරක් වචනයක් ගාන අපි යන්න වෙනවා. දැම් මේකනම් උපදස් පිපදීමත් එක් ගොඩන ැෙන එකක් හිද මේ ච්ච ප්‍රශයක් නෑ නමුත්සාමාන්‍යෙන් ටිකක් අපි අමාරුවේ වැටන්න පටන් ගන්නවා හරියට අපි මේ තෝර ගත්තන ඇත්ත හ ංල නත් එක් ාවිතකරනට ේක හදන ගතුු ම උගක් කලාට පරත්තක ම උබ දන්නවාවන පළවිනි ප්‍රශ්පතරේ දැන් අපිද ඔබ වෙනුවෙන් ලබ දුන්න පලනි ප්‍රශ් පත්තරයට එක ප්‍රශ්නකට ඒකට ලියපු තුන්දස් ගනක්කු හා පන්දස් ගනක්කෝ ලමයි ලිව්වා ඒ ළමයි සිල්දනාගම ප්‍රශ්නයක් වැරදිල ති වුණා මතක දී ප්‍රශන චුතමමතක් සිංහලත් එක වැරිචදීවල තියෙන හින්න සුපුන්ද කද ළම ඇගෙනම් මට මතකනෑ. සුපුන් යනෝ හගේ පවුලේ එකම දරුවාය. ඔහු පාසල් එන්නේ පරක්වුවෙලා ඇවිල්ලා කියනවා පාස අහන කට්යේෙන් ඇයිුවා පරක්කුුණය එක ලැව්වාම කියනවා. මල්ලිත් එක්ක කඩය ගියා කියලා. පවුලේ එකම දරුවට මල්ලි කෙනෙක් ඉන්න පුළුවන්ද. දෑන එම ප්‍රකාශය සත්‍යයද. වැරදිද සත්්‍යයද අසත්්‍යයද කිව හැකකිෙන උත්තර තුර තමයි දුන්න ඇතර මේක පිළියරගන්න පුළුවන් සත්‍ය ප්‍රකාශය ද මෙයා කියර කරන්න නෑ එක වැරදි යයා කර ය කරන්න ප්‍රකාශය පිියරගන්න පුළුවන් ප්‍රකාශයක් න හන්නත ඔබට මේ ප්‍රකාශය පිළිගැනීම හැකිද නොහැකිද ද ඔබ හිතන්න බොහොම චුට්ටයි අට පවුලේ එකම දරුවවා කියන වචන දියනය කට්ය ගුලුවට එත එකම දරුවන්ට වෙන දරුව ඉන්න විදින්නේ දැ තේරුම් බොහොම සරලයි ඒ සරලදේ තුරපුතේ සංකීර්ර කරගන්න අපි ඉර පාත දැකනෙන සිද්ධි නා ැලපෙන ප්‍රස්සාාව පිරුර ලියන් ගසා ප්‍රසාපිර ලියන් එක දුක්වහන්සයෙන් කළ වැඩකට ප්‍රතිඵලයක් නොලැබීම මොකක්ද අපි කියන්න මෙතන්ට අන්නර මේ අනික් ආකෘතිය දහන්න පුල එකැනෙ මේ හැම එකම දුන්නේ ප්‍රස්සාාව පිරුල දීලා ඒකට ගැලපෙන අදහස සොයාගත්ත එක දෙමික අනිපැත්තරෙන්නේ ප්‍රසාාවපිරරේ අදහස දීලා එකට ගැලපෙන අදහස ප්‍රසාාවපිට ලියන් බොහ අස්ථාවලට ශිෂත විභාගේ දී ඔබට ලැබෙන්නේ ඉන්න මේ කියන ක්‍රමේ මේ අකෘතිය තමයි ඔබට බොහ අවසාවල්ද දෙවැනි ප්‍රශ්පත්තරදි ලැබ කිය දක්මාහන්සයෙන් කර වැඩකට ප්‍රතිඵල්ලයක් නො ලැබීම මේකට ගැලපෙන ප්‍රසාපිරලු ලියන්න දෙවා දෙද සදාහතර අවුද්දේ මගේ මතකේ වැරදි නම අරතරන් පපුතේ ම උබට ඉදිරිපාත් කරන එක දෙදස්දාහතර වගේ තම මගේ මතක ඇහේ මේ විදිරත් මේ ඒ ප්‍රශසාපිරු ඇහු එතන්ද ඇහුවා මේ සිද්ධියක් දලා අන්නේ සිද්ධට ගැලපෙන ප්‍රශසාපිර තෝරන්න තමයි දු තියෙනවාද. සිදධියක් කියනවා ඒ සිද්ධිය කියලා ඒ සිද්ධට ප්‍ර්සාාවපිල්ල තොරන්තමේදේ තර සිද්ධිය අපි හොඳර අබෝධ කරගෙන තියෙනුතට ඒ සිද්ධියට ගැලපේෙන් ප්‍රශසාාවපිල්ල අපි තොරන්න ඕ නැ අපි හොයල ලියන්ති අපි හිතල ලියන්න තියයට ඒ එක තිබුන් නෑ තෝර ලියන්න අපි එක හිතල ලියන්න තිවිච්ේක් දැන් ත මේියමක කක්දුන්නති අපට හිතල ලියන්න තියෙන්නේ බොහෝ වෙලාවල් නොලදි ඒහ නම රතරන් දූපුත හොඳට මක තියාගන්න අපිට ප්‍රස්සාාව පිරල්ලු පිළිබඳව තිබෙන කතාන්දර ටි අපිට හරියට මතකනම් අපේ ඔලු තියෙනවා නං ඒ දවල් අපිට හරි පහසුයි ලේසි පිරිිතුරුලිය දුක්මහන්සයෙන් කළ වැඩකට ප්‍රතිඵලයක් නොලැබීම් අපි කිනොම්කද ගඟට 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 ඉනි කැප්පුවා වගේ. කැපුවා වගේ අරිම වේගය ලියන ඔබට ඕන ද ගැලපෙන අදහසා ගතිගුණ තිබීම අපි කියනම්මකදද රයිගමයයි ගම්පලයි වගේ ඉනික යමක් කිරීමට උත්සා කර ඒ කරගත නොහැකිවීම නොහැකිවීම එහි අගුණ කියීම නැහැකිවීම එඒ අගුණ කියම කත් දෙකට ගත්ත නර්යා දැ අපි කතා කරපුවා නරයා මිදී තිත්තයි හිතයි කිව්වා වගේ දැහරිනේද හරි අපි අන්ටක් කල තුටකට සුදුසු නුසුදුසු දේ බුද්ධිමත්ව නොවුමසා කතා කිරීම. ඔවු කටනිසා එබා නැහුුණා වගේ. හිතාමතා නොබලා උපදෙස් ලබා ගැනීම හිතලා මතලා නොබලා උපදෙස් ලබා ගැනීම කාග මහදනමුත්තාගේ නුවන වගේ. දැ මේම ඔබ දන්න හරි සරල ඒ අපි ලැගට චංකෝ. හිස්සැන් සම්පූර්ණ කර පිරුළු ගොඩ නගන්න. රයිගමයයි ආර්ිකම අ විදිරම තමපති ආයෙන්න මේ එකම දේවල් ටික නවතේ නවයි. ඔබට මේ නැවත නැවත මතු කරගත්තරව කිසි පශ්ශයක් නෑ එකට හේතුව තමයි මේ ටිකපතමයි ඔබට ආන ප්‍රශ්වෙන්න. රයිගමයයි කවුද ගම්පලයයි ගම්පලයයි වගේ. ගඟට මොනවාකැපුවාගේද ඉනි හරි. මහදැන මුත්තාගේ මුණවා වගේද නුවන වගේ හරි කටනිසා ඉ්බා බා නැහනා වගේ නර්යා මිඩ තිත්තයි කිව්වා වගේ අපි ගලීරග ටිකට ගැප යුගලපදය සම්පූර්ණ වනසේ ආකරන්න ගැලපෙන යුගලපදය සම්පූර්ණ වනසේ ආකරන්න සම්පූර් කරමු ආනම් මානම් ඔබට මම කියල දුන්න ඔබට මතකද දන්න යුගල පද තිබෙනවා ඔවු පද දෙකේම කිසි මාද අර්ථයක් නැතිේවා මතකද දන්නේ මක් නොන රත්තර දීපපුති ඇැබීම කතා කර පොම ටම තැක්ක පද දෙකේම කිසි මාර්ථයක් නෑ එක පදයක් ස්ශ්‍රීලිංග වෙනවා පදයක් පුරුෂලිග වෙනව එකක වෝ සමහරක් යුගල පදවල සමහරක් පදවල එකපදය කාර්ථයක් තිනවා ඊළඟ ප පදේ කිසි මාර්තයක් නෑක. ඇබේ මේ දෙක එකට යෙදු නහම තමයි මෙන්න යුගලපදයක් බවට පත්වෙෙන්නේ කියලා කතා කරා. මතක දපට තක්ෙන දැ මේ ඔබට අමතක නිසා මං ඔබට නැවත මතක්කර මතක් කරගන්නා පහු නවත සමහරක් පද තියෙනවා පද දෙකේම අර්ථයක් නැති වනාට දෙන්න එකට ආවට පස්සේ අර්ථයක් දෙනම් එහෙම එකත් නමේ අනම් අනම් කසු කුසු හරි අන්න එම ඒවා ඊළඟට තව එකක් තියෙනවා විරුද්ධ පද දෙකක් එකට ේදෙන සමාන පද දෙගන්න මේ විරුද්ධ පප දෙකක් එකට ේදිලා ඒකත් චුගල පදයක් බවට පත්වන යන එන යන කියීනකට විරුද්ධ පද එන සෙලිග පුරුසලිින්ගේ වදනවා අම්ඹු සෑමි යුගල පද දැන් තේරුම් ගත්තද එක පදක අර්ථයක්ත්තියනවා තව පදයක අර්ථයක් නැතියවත්තියෙනවා මත් අපි කතා කරා මේ යුගල පදේද විසියල්ල මතක් වෙන්න ඕනේ උපට ම මේ කියන දේවල් ටික. විහලුතහ තහලු කියර වචනයක් තියෙනවද නෑ තහලු කල එකක් නෑ විහලු කියන කරම් තියනව තේරු ත් තියවා අර්ථවය අර්ථයක් තියෙනවා තහලු කියන අර්ථයක් ඇත්තේ නෑ එතකොට හෙන. විහලු තහලු කොහොමද හලු හදැන්න නේද? අන ඒ වගේ අපේ රක එක පදයක අර්ථය තින ලගර්තයේ පදේ අර්ථයක් නෑ. වාද විවාද අරුම පුදුම ඒනකට අසක් මුල්ලක් මුල්ලක් නැති න අසක් පදේක තේරුමත් නෑ නර්තයන්න මේ තම අප තේරු ගන්න ඕන දේව. ද මේමත් එක්ක තම යුගලපදත් අපිට ඉගෙනගන්න තියෙන්නේ අපිට එකතු කරගන්න තියෙන්නේ දිරිට යන්. යුගලපද ගොඩනගන්න. අපි මේකත් යාකරමු ඉළඟට ඒ සහ සහ ආ කියන කොටස්සේ යුගල ගොඩනගන්න එහෙම නම්. ගමාන් මම මේක මේ පහසුවෙන් ඕන හින්ද මම ගමාන් බිමාන් අහල, ප අහල පහල සිරේත් රි දැබල් මෙතන සිරිත් කියන්නේ අපි එකතු කරගත යුතු දේවල්. අපි අපේ ජීවිතදගත යුතු විරි කියන්නේ අයින් කරන්න ඕන දේවල් ද තේරුම් ගත දෙවෙෙනස එකතු කරගන්න ඕනේ දේවල් සහ බැහැර කර යුතු දේවල් සිරිත්තරිද මේදක දෙවිදියක්න හැබයි දෙන්න එකට ඉන්න සිරිත්්්‍යය එකරගත යුතු දේවල් විරිත්්‍යන බැහකරතු බැහර කර යුතු දවල් මේ දෙන්න විරුද්ධයි හබේකට ඉදිලා ඉන්නවා. තෑගි බෝග කෑම බීම විදරම අපට කොඩ්නාග ලේසි හරි පහසුවයි සරලයි අපි ලඟට ච්චා වරහන්තුල ඇති වචන නිවැරදිව යොදා යුගලපද සකසා ලියන්න පොත් පත් මෙතින් තොරගන් පත්ත් ඊනික සෙල්ලම් තියෙනවා එනම් මුල එක තමයි නැත්තේ මොකද නැත්තේ කෙලි කෙලි සෙල්ලම්ඊලගක ඊඟ ගවල් දොවල් මෙන්න ලියපු වචන වයි පොඩ්ඩක් බල එකක හරි වැරිදදි හරිද වැරිදදි මට ටක්ල හරිද වැ මොන් රි හරි මේ මේ යුගල පදක ම ලව්වා හරිද කික පොට්ඩ බල කියන කෙනම් මික වතු පිටි ගවල් දරවා ලිව්වා හරිද මං හරි අන වැරදි මොකදක වැරදි ඔවු මොකක්ද මේක තියන වැරද්ද මොකදද මේ යුගල පද දෙක ලියලා තියෙන විදිහ වරද්ද. නැමන් ලියල පෙන්නන උුණම් මෙතදම ඉස්සරහයි. වතු පි එඟක ගවල් දොරවල් ම තමයි මේදක ලීව. මේදකේ තින වැරද මොද රත්තරම් දුුවපපුතිේ ඕන තක් එන්න ඕනේ යුගල පද දෙක් එකට එකතු කරලාලියන්න බෑ කිසිම වෙලාවක. අන්න වැරැද්ද. මොකදද වැරැද්ද යුගල පද දෙකක් කිසිම වෙලාවක එකට ගාවලලියන්න බෑ තව කතා වුණ අපි වතුපිටිකි වූහම වත්තුූ කති රක්්ගාල පිටිකිරලියන්න බෑ මෙම ලිව්ුවොත් වැරදි මෙම ලිවුවොත් වැරදිී මේක වැරදිී ඇත් කරලියන්න මෝනේ අනිවාර්යම. අන්නඒක ම මේ ඇහුවේ ඔබට මතක්කෙන් නඕන අපි මේ කතා කලා අවබත් එක්ක. මේ අපි කතා කරව බත්ෙක් ම රත්රන්ගුව පුතේ මතක්කන්න ඕනේ. වචන දෙකානි වාර්යම ඇත්තෙන්න්න ඕනද නැද ඇත්ෙන් ඕ නීති. නීතියටට ප්‍රතිවිරුද්ධුව අපිට ගන් කිරීමේ හැකයාාවත් තින තම රත්තරදුවපුත යන්න බැෑ යන්න බැරි ගියුත් වැරදි. ඔබ නිවැරදිව දෙනි ප්‍රශ්ටපත්තරයට පිතුර ලීර තියෙන්න්න පුළුවන් හැබැයි ඔබ වචන දෙකෙ කට ලිය රදිබුණ නං ඔබට ඒත් ලකුණ ොහිම වෙන්න නෑ හේතුව නීතියක් තියෙනවා යුගල පද දෙක එකට හේත්තු වෙලා ලියේවෙන්නම. ඉරිගාල ලිය වෙන්න බෑ. වතුවෙනයි පිටි වෙනයි මේදක වෙනම තියන්න ඕන මේ එකතු කරන්න බෑ කිසිම වෙලා. හරියට ය වගේ නිපාත පදලියනවාගේවා හරියට ඇත්වෙලා තියෙන්න්න ඕනෙද රැද්ද තියෙන්න්න ඕනේ. තියෙන්නම ඕනත ම කියන එක වෙනම කිලියවෙන්න ඕන තැතේරුම් ගත්ත. සිටියේ ය ය කියනක ඇත්ෙන්න්න ඕන දෙගේ තමයි මෙතරත් මේකන් නීතියක්පුතේ වෙනස් එෙන්න්න බෑ ර තිබුණොත් උබට ලකුණු අහිමි වෙනවා නිසා හරි අපි ඉළඟට යන්කු වාහන්න ඕව මෙතන්ට එන්නනමකක්දය න මේක නිවැරදි හද හදර ලියන්න තියෙන් හදර ලියන්නති ගෙවල් දරල් වාහන මෙතන්ට ගන්න පුළන්ඳ වාහන කෙනෙකට ගන්න අපිට ගන්න එන්න මොකක්ද මුලට යාන යාන වාහන යානවා අහනඉඟට පදව් මකදන මුලට උද්දව් හරිද හරි ඉඟටිය පාසදා වගන්තවල ඉී ඇති යුගලය පදේ අටි ඉරක් අඳන්න මේක තමයි බොහ අස්සාවල්ලදී ඔපට ලැබෙන පළවනිීම මේ දෙවෙනි ප්‍රශපත්‍රයේ දී. ඔට ලැබෙන අවබෙන් අහන ප්‍රශේ වෙන්න බොහෝ අවස්සා දෙන මේකයි. දී ඇති චේදේ චේදය දී තිබන යුගලපදය තෝරාලියන් එක තමයි දෙන උත්තරේ. මෙතන එක ඉරක් අඳන්න කියලා තියන. විනෝධ චාරිකාව යද්දී යහුවෝ විහිලු තහලු කර මින් ගමන් කළහ එනම කද මේ එක තියන යුගලපදය යුගලපදය විහිලු තහලු කද තියන්නේ. විහිළු තහළු විනෝච්චාරිකා වැද්දිී යහළු විහිළු තහලු කරමින් ගමන් කළහ කිසිවෙකුට උත්සවයදා උත්සවයදා අනම්මනං කතා කිරීමට වේලාවක් නුතිමිනි අනම්මනං එකනෙ වල්පල් අනම තවත්තචන. වල්පල් මමේ ව තව්චන අනම්මනම්. මාමා අසක් මල්ලක් නෑර පූස් පැටියා සෙව්වේය මෙන්න අසක් මුල්ලක්. අතම්මා අපට අරුම පුදුම කතාවක් කීවාය අත්තමමකද කරේ අරුම පුදුම කතාවක් කිව්වා. වාද විවාද කරමින් අපි උන පඳුරු යට සැන්දෑව ගත කළෙමු කද මේක තියෙනෙ එක. මෙකමකතිය වාද විවාද. අහල පහල හිතවතුන් අවමංගල්ල උත්සවකටසාහභාග වූහ අහල පහල එ පහත දක්කනේ ුද යුගලපද විවසදා අවශ්‍යපදය යොදා සම්පූර්ණ කරන්න. ගමන් බිමාන්. පොත් පත්ග අහල පහල ගෙවල් දොරවල් ඉලගක සිරත් විීරිත් යන වාහන තෑග බෝග වතෝිටි කෑම බීම කෙලි සෙල්ලම්රි දැන් කෙනෙක්ට හිටයි ඇයි මේ ඒනම් ඉරිගාලතිය සර් කියල ප්‍රශයෙන්න පොහෘතය මේමනි මෙතන දීරතිය ඔබට හිස්තැන් පිරවීම සඳහන දීරති අපි යෙදෙනකොටන ැ යදෙනොට එම යදෙ නෑ කනකට ොඳම දදාාර තමයි මේ ඔබට දුන්න ඒ වැද මටන මේ හිස්තැන තියන හිස්තැන තිය හිස්තන ති හි හිස්තන ර හිස් තිය දැක්ද ඉරඟට ච්චා. පාස දැක්කෙන වාකය ගැලපෙන යුගල පදයොදා සම්පූර්ණ කරන්න පහ සඳන් දැක් දැක්කෙන වාගේ ගැලපෙන යුගල පදයෝදා සම්පර්ට යග පදික දපලි පල්ලයා ගල පදතික පහලදීලා තින අපි ඒෙන් තොරල ලියම්. පාසැල් නිවාඩුව ආරම්භවී ම සමග පාසැල් දරුවෝ දෙමව්පියන් සමග ඔන්න පුතේ ගලප්ප ගන්න ඕනේ අප ඔතන්ට. පාසැල් නිවාඩුව ආරම්භය වී ම සමග පාසැල් දරුවෝ දෙමවුපියන් සමග කොහෙදගිය. ෑගි බෝගක ගන්න ගියාද කෙලිසෙල්ලම් කරාද කෑමබීමද වතුපිටිද ගමන් බිමන්ද ගෙවල් දොරුවල්ද ආල පහලද පොත්පත්ද සිරිත්‍රීද දෙබ මොකදග පාසැල් නිවාඩුව ආරම්භවීම සමග පාසල් දරුවෝ දෙමවුපියන් සමග යති යති කොහෙද අන්න එනම එකක් මකද තියෙන්නේ ගමන් බිමන් දැම තන් අපි ගමන් බමන් ගමන් බමන් අපි දැ මේකතා ගැලපෙන්න මේ අපි හදාගන්න ඕනද නැද්ද හදාගන්න ගැලපෙන්න්න තියෙන්න්න පැන් එහම උනුත් මේ අපිට පුුවන් දෙ තිේ හටයන් යන්න බෑ අපි පිරිසිදුව පාසැල පාසැල් භාවිතා කරමු ඕ මොනවාද. තෑගි බෝග කෙලිසල්ලම් ගන්න බෑ කෑමවිිම ගන්න බෑවතු පිටි ගත හැ ේද ගන්න පුුවන්ද බැද ගන්න පුළුව ගන්න බෑන අපි පිරිසුදුව පාසල් වතු පිටි භාවිතාගර ගන්න පුළුවන්ද නෑ ගැල පෙන්දි නෑ ඒම් මො ගන් ගෙවල් දරවල් කිරි තාන පුුවන්ද බෑ හල පහල ගන්න පුළුවන්ද බෑ ඒලම් ගන්න තියනෙ මොකක්ද මේ කිය අපිට මෙන්න මේක. මොද පොත් පත්. ප පත් ඒළඟකට. තාත්තා අසනීප වූදා ො මිනිසුන්ගෙන් උදව් ලැබුණ. තාත්තා අසනීප විච්චද මිනිසුන්ගෙන් මිනිසුන්ගේ උදව් ලබුණ මොන කට්ටයද. අහල පහල මිනිසුන්ගේ මොකක්ද පුතේ අහල පහල. අහල පහල අහල පහ මිනිසුන්ගේ උදව් ලැබුණ දැම් බලනපොති අපි මේ හරියට බලලා දිල්ලියන්න වෙනවා අපිට මේ වගේ තැනම් ලියනකොට. අවුරුදු උදාව ලගාවීමට පෙර මිනිස්සු පවිත්‍ර කරති මොනවද ඒ කැනල් ලේස මොනවද ගෙවල් දොරවල් ගෙවල් දොරවල්. දොරව අපි සෑම විටම පිළිපැදීමට පුරුදුවෙ මොනවද තෑගි බෝග කෙලිසොල්ලම් කෑම බීම අතුපිටි ගෙනවද නෑ මොනවදීරීත්ීරීත්රේ හරි ඇයි පුතේ ම මේ හැම එකක් ම මේ කපකපා එන්න හේතු මට තොරදැ මේ ම මේ ටික මේකට දාලායික කරණාව ම දන්නවද නැන්ද දන් අතරද ම අලුත මේක වරද්ද ගන්න ඕන්න න ම අලුත අනිකෝ හෝවායන්න ොනකමක් ඇත්තේ න අපි ලැටච්චා උත්සාහයෙන් වීරයෙන් කටයුතු කල ජිනපාල සහිත පුද්ජලයක් විය මොනව සහිත පුච්චලයත්ද බත්තුූ වතු ඕනටික ඔක්කොමන යනෙ දැන් මගේ මතකේ හැටරි පොත් පත් අහල් පහලා ගෙවල් දරුවවා දැන් ඔන ටික විතරයි තියෙන්නේ වතු පීට දැ මේක ගෙවල් දොරල් සහිත පුද්ගලයක් වෙන්න පුළුවන් ගන්න බරිද අපිට බෑ ඇයි බැරි ආන්න හරි වෙරිගෝඩ් මෙන්න මේ තර වැ කියී මේ ගොල්ඟ දැම් අව්දස්වය ළඟාවිටබර මිනිස ෙවල් දොරවල් පවිච්්‍ර කරති වතු පිටි පවිච්ච කරනට වඩා කරන්නමකද ගෙවල් දොරවල් පවිච්ච කරන එක අන්න හරි. එයින්ද තමයි මිත්තන්ට පියාව දන්න වත්තු පිටි. සමත් වූ සිසූහු ගුරුවරුන්ට මොනවද. තෑගි බෝග මොවද දුන්නේ තෑගි බෝග ලබා දුන්හ තෑගිබෝග. ලබා දුන්හ නූගතෙකු සිරිපාල සියල්ල විකුණා දැමි දැමුවේ මොනක් දැන්ගේ තන්ට ගන්න සියල්ල විකුණා දැමයේ මොනවාද දැ මෙතන උත්තරයක් තිී නොදර ඇන්ද. දැ අපි මේටික සියල්ල කපල තියෙන දැන් එෙනම් උත්තරයක් නෑ ඒ නම් මෙත නිින්ම තමයි අපිට මේකතා උත්තරයක් ගන්න වෙන ඇයි? මේ සමාන අදහස් දෙන එකක් කාවහම අපිට මෙතලින් තමයි තොර ගන්නයි වවෙන්න අත කිවන අපිට මොකද මුලින්ිම කිව. මෙන මෙම නිකි රතිය පාත දැක්කෙන වැයවාකි ගැලපෙන යුගලපදය යොදා සම්පර්ණ කර මුර ගැලපෙන අපිට තොරල දන්න තිය. හරි. එතකොට අහනවා නූගතයකු සිරිපාල සියල්ලවෙකුණා දැමීය. කෙලිසෙල්ලම් කෙන එක ගන්න පුළුවන්ද පිට බෑ. කෑමබිීම ගන්න පුළුවන්ද බෑ. සියල්ල විකුණා දැමුවයේ. ඒනම් මොනවදම සියල්ල විකුණා දැළ. වතුපිටිද මේ වතුපිටි සියල්ල විකුණා දැමුවේකි ොත් ටිකක් ලොකු දෙයක්. වතුපිටි එකන ැඩ බොහෝ ප්‍රමාණයයක්තිය නොනුම රත්තරන්දු පුති එෙමනම්. දත්තා ගෙවල් දොරවල් සියල්ල විකුණා දැමූේය. යදැන් ගන්න වෙන්න මේ ගැලපෙන එක වතුපිටිද ගෙවල් දොරවල්ද නොකද කියන්න. . නූගතයකු සිරිපාල සියල්ල විකුණා දැමූය. වතු පිටි සියල්ල විකුණා දැමේය. නූගතයකු සිරිපාල වතුපිටි සියල්ල විකුණා දැමුවේය එහෙමනැත්තන්. නූගතයකු සිරිපාල ගෙවල් දොරවල් සියල්ල විකුණා දැමේය. කොයිගත ගන්නවෙන්. ගේෙවල් දොරවල්. ගැල්ල පෙන එකමකක්ද ගෙවල් දොරවල්. වල් දොරවල් සියල්ල විකුණා දැමේ දැමුවය. වෙසක් දන්සැලි මොනවදතිබුණේ කෑම බීම එ විනෝධ ක්‍රීඩා සමඟ කෙලි සෙල්ලම් සෙල්ලම් හත්නිකතෙන්නේ කෙලි. සෙල්ලම් කිරීමෙන් කුඩා දරුවෝ සතුටු වූහ ඉටයන් දී ඇති අදහසක ගැලපෙන ඉගිවක්කය තෝරා යටින් රක් හඳන්න මරත්තරන්ගුවපති මතනනිහ බන්ති එක. දැඩිසේ බියට පත් වූ මොහොතක් මේ ගිවකි මෙතන හැට යන්නේ ඉුවක් ඇති සිංහල භාෂාව රස්සවත්ම භාෂාවල් භාෂාව පදවර්ගය තමයි ඉගිවැ කිය අප එදින දා ජවිතේද අනන්ත අප්‍රමාණව කගන්න පුතේ අනන්ත අප්‍රමාණයක් ඒත් ඉගිවකිය අනන්තා අප්‍රපාන වාරයක් අපි පාවිච්චයට ගන්නවා ඉගිවකි තරම් භාෂාව පෝෂණය කරන රසවත් කරන අනික් දෙවල්න එකක පදවර්ගෙදී එකඒක දේවල් සිද්ධවෙන්නේ භාෂාවදී තරම් ගනකු එක එක බ එකකදදේ පදවල තිබෙන ගුණයන් එක විදිහයට තමයි භාෂාවත්ය කර සවත හැබැයි අපි අරගෙන බැලුවොත්තම ඉගිවැක් කියීහෙමත් න ඉගිවැක්කිවලද අපි එක නිරන්තරයෙන් භාවිතාවට ගන්න දෙයක් මක අනන්තවාරයක් කිය කියීනකොට දෙකත් ඉගිව කියන්න පති අපිඒ කිය ඒ අපිචච හිත හිතා හිත හිතා කියන්න උත්සා කරන්නේ ඉබේ කියවා මේ ඉඟිවකවලන විශේෂ ක්ෂණය ඉංගිවවැකිවල තියෙන විශේෂ ලක්ෂණය තමයි හිත හිතා කියන්නද න්න නිරායාසයෙන්ම ටක්කාල කියන ටක්ගාලගන තිංග කියිය දැන්තේරුම් ගත්තද ද අපිට නිරන්තරයම අපි කතාකරට විසිියල්ල අපිහැ වෙලම කතාන්න ශාාවරසවත් කරන්න පිත හද හරි දැඩිසේ බියට පත් වූ මොහෝ තක්මකක්ද කියන්නේ අබමල් රේනුවක් ඇඟ බේරගන්නවා හිීන්දාඩිය දැමීම මක දඔබ කියන්. ඔව හිීන්දාඩිය දැම්මා ීන්දාඩිය දැම්මා. අධික බයකට පත්වනාම කරටෝම කියන්න පුළුවන්. තමාට පැවරුණු වගකීමකින් බේරීමේදී. ඇඟ බේරගන්නවා මුරුන්ගත්තේ තියෙනවා. අකුරක් නෑර මොකද බැරත් තරන්තුපුතේ එන්නේ ඔව ගැලපෙන එක වෙන්නේ ඇඟ බේරගන්නටක් ඔන්න ඕෝකන අප අපි නිරන්තරයෙන් හැමවෙලාම දකින දේවල්ලුන එකක් නෝක මොකද දකින එක නිෙරන්තරෙන් බොහෝ දෙන බොහෝ දෙනා ඇඟ බේරගන්න තමයි උත්සාහ කරන්න දැ බලන්න ඇඟ බේරගන්න එකන්න මකද? තමාට පැවරච්ච වගකීමලී බේරෙන්න්න තමයි බොහෝ දෙනා උත්සාහ කරන්න කීරකට අප යානම් ඇඟ බේරගන්නනයා වැඩ කරන්නන ඔොහම කියන. යානම් දක්ෂය ඇඟ බේරගෙන වැඩ කරන්න ඒමත් කියන්න දැන් මේ අර්ථයමට වඩා බර කරන්න උත්සාහ කරන විදි බලන්න අතරද පති හොඳර ලාගන්නමකික්වන්නේ යා නම් යාගේ ඇඟ බේරගෙන තමයි වැඩරන්න ඇඟ බේරගෙන තමයි වැඩකර. තරම් කක්ද මේ අර්ථය තමාට පැවුරුණු වගකීමෙන් බේරීමේදී පොඩ්ඩක් වෙනස්සේෙනදන දීට වඩක් ගැමුරක්තියේ ද එයා ඇඟ බේරගන්න වැඩ කරන්න ය හැම වෙලා ගැලවෙනවා ගැලවෙලාවෙන්නේ දැ එතන කියවිච්ච අදහසබලන් එයා හැමවෙලා ඇඟ බේරගෙන වැඩ කරන්න ඇඟ බේරගෙන වැඩ කරන්න කියන ගොට වගකීමෙන් මගහරිනවයි කියන එක නෙමී එෙක්තරා විදිියකට අරගත් තාම එතන්න ඔළුව බේරගෙන වැඩ කරන්නේ ඔළුව බේරගෙන වැඩර එකත් ගි වැැකය. වන් තේරුම් ගතද. දැන් මේ මේ යොදන තැන් ම රත්තලන් දුවපුත ඒ වැැක උගහම රාශියක් තියෙනවා ය ඉංගි වැැකිය යොදන තැන එක තමයි මෙතන වැදගච්චමවෙන්නේ. ඒ සිද්ධිය හෝ අවස්සාාව හෝ වැකිය හෝ ඒ ක්‍රියාව හෝ. ඒ යොදන තැනත් එක්ක නිරායාසයෙන් එලියට එන ඉඟි බැකිය තමයි එතන අර්ථයගෙන දෙමගේ වයාන හැම වෙලාහම ඇඟ බේරගෙන වැඩ කරන කෙනෙක්න අයියෝ යාගැන කියලා වැඩන්නේ. කියලා වැඩක් නෑ ඒ වනි කියන් තවකෙන්ට පුලුව එ ති යාගේ ඇග බේර කන්නේ වෙලා වැඩරන්න හම මහතක දෙමක්කදය වගකීමෙන් බේරෙනව විතරක් නමි හැමෝම හැමෝම දේකින් මෙයා බේරන්නේ තමයි අපිහිම කියන්න. ඉගිවැැකිය හරි ප්‍රබල මාධ්‍යයක් බවට පත්වෙෙන්නේ අන්නේ නිසා. දැන් ඔබට නිරන්තරය මේ ඉංිවවැකී විලිබඳේ අවබෝධය සහම අ රත්තරන් ගුවපතේ තවයි එකක් තියෙනවා අවබෝධයෙන් පමණක් මදි තමු භාවිතා භාවිතාවට තමු කතා කරන කොටත් මේම භාවිතාවට අර ගත්තො තමයි පැහැදිලිොම් ඔබට පහසු වෙන්න මේ ඉංගි වැැකිවලට උත්තර දෙන්න. ඒ අර්ථය තමුන්ට දැනෙන්නු දැ ඔබ භාවිතා කරලා කතා බා කරන වනම් හැම ොහොතකදීම මේ ඉගි වැ හිත හිතා ඉගි වැකි දාන්න බෑමයි රත්තර දුවප මේ මතකතියා ගන්න හොඳම දේවල්ලින්ික්ත්තමයි ප්‍රසාාව පෙරලු ඉංගිවැැකි ජුගල පදරන දාන්න පුළුවන් අපිට හිතල එකනතිම ඉතල දාන්න පුල සාමාන්‍ය ප්‍රස්සාාව පිරලු ඉංගි වැැකි වගේ දේවල් හිත හිතා හිත හිතා දාලා කතා කරන්න පුුවන්ගේ නෙමේ එ නිරායාසයෙන් එන්න ඕන දේවල් මැරත්තරන්දුවපුතේ අපි භාෂාව අර්ථදක්කයට අපි කතා කරනට එක එකක ඒක එන්න හේතුව තමයි එහම එෙම ගොඩනගෙන් හේතුව තමයි අපි වැඩිපුර පොත්පත් පරිශීල්නය කරන වන වැඩිපුර පොත්පත් කියවනවා නම් අන්න මරත්තරන්දුවපපුතේ මතක තියාගන්න ඔබට ඔබගේ ප්‍රශසාාව පිල්ලු සහ ඉගිවැක්ක මේ කියන පදවර්ගවල්ල තියෙන දැනුම් ප්‍රමාණය විතරන්න එම ඔබේ භාවිතාව ඉබේ වැඩිවෙන මේ භාවිතාව ඉබේ වැඩි වෙනකොට ඔබටයි නැවතකටඒ එක අර්ථදක්වීම අවස්ථාවක් කම්බුවෙන්නෑ තව කරණව කියන්නකත් තමයි හය පන්තියෙන් පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට යනකං. මය රත්තරන් දුව පුතේ ඔබට අනිවාර්යෙන්ම මේ පදවර්ග හම්බුව වෙනවා පද වර්ග අර්ථදක් වන්නත් ඔබට වෙනවා මෙට වඩා අමාරුවෙනවා සමහක්විට සිදධි දී යේ සිද්ධිය සම්පූර්යම ප්‍රස්ථාව ුදුලො හර ඉගිවැ කිය හරහා ආර්ථෝපදේෂහරහා ඔබට මේක සම්පූර්යම හදන්න තොදැ ඔබට මෙච්චරයි කියලා කිසිම දෙයක් කියලා අවසන් කරන්න බෑ. දැ තේරුම් තමෙන නෑ මෙච්චරයි දයන්නෙ ලිට මේ කිසිම දෙයක් අවසන් කරන්න බෑ අය රතරදු පතුට ජවිතකාලම අත්‍යවශද නැද අත්‍යවශ්‍යයි. දැන් තේරුම් ගත්තම මේ කෙන කරුණ තයෙන් ද උත්සාහ කරන්න ඕන හැමවෙලාම අපේ භාෂාව වැඩි කරගන්න. අපිට භාෂාමය හැකියාව තව තවත් වර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕ හරි එටු නොවන සිහින මැවීමකදී අපි කියනවකක්ද අහසේමාලිගා හදනයි කියෙන මුරුගත් තින කියලා කියන්නේක් බොරුවට කෙනෙක් වරණ කරනකුට නැපික කියන් ආයාම පුරංග මුරුම්ගත්ත තියන්න එන්න පා කියණකන් ඉහ මලකම්මූ එයාගේ හේ මක් පිපිච්ච තරන් එයා සතුටින් ඉන්න එහෙම ිනෙට කියනකොට කියා ොද මේම අපිට මතක් වෙන්න ඕනේ ඉරන්ක ඉතාම සුළු්‍රමා යන්න හැඟවීමට. ඉතාම සුළු ප්‍රමාණයමකදද. එක හුස්මට අකුරක් නෑර් අබමල් රේනුවක් නදුත්තරේ අබමල් රේනුවක් ඉටච්චන්. එතාම සුළු ප්‍රමාණයක් යන්න හැඟවීමට හරි අපි සලකිව එකමයි ඉළඟටය. රවටනු පිරිස අනවශ්‍ය ලෙස කරන වරණාවකදී අපි කරන දේමකදද. අන් අරිසල කිව් එක බුරුන්ගත්තේ තියනවා. ය මුරුන් ත්තේ තියෙන ඇඟ බේරගන්නවා කිරකයි දෙකක් නේද. මුරුන් ත්තේ තියන එක තමයි හුඟක් කලාවට හුඟක් කට්ටයෝ අපිකට බුරුවට සීමාවෙන් පන්නලා මහා විශාල දේවල් ටිකක් අපිට කියන එක. ඒලඟක. දීඇද සිදුවම්වලට ගැලපෙන ඉංග්‍රී ඉ ඉගි පද තෝරා ලියන්න. අම්මාගේ හොඳම මල් බඳන මගේ අත වැඩී බිමට වැටෙන්න ගියද මම එයා අල්ලා ගතිමි එය බිඩේ විදේවියයි මම හොඳටම බියවිමි බියවීමි. ඒකෙ තේර උමකදදකොට හිීන් ආඩිය දැම්මා කදන්න නොනමිතන්ට හිීන්දාඩිය දැම්මා ඔඕ ොතන ඔුල්ල හදරලා ලියගන්න ඕන. සභාපතුමාගේ නැති ගුණ වරණා කොට ඔහු සතුටු කිරීම සෙස්සෝ. නන්දූහ මකක්දේක තේරුව මුරුන්ගත්තේ ටැබීම තියෙන්නේ මුරුන්ගත්තේ ැබීම තමාගේ වෙළදාම සරුවහොත් සුපිරි වෙළඳ සැලක් කාරම්භ කරන බව පලාවෙළෙන්දිය සිතුවාය. පලාවෙළදිය තමයි මෙ හිතන්නේ සුපිරි වෙළඳ පොලක් දානො කියල වෙළදාම සරුුණු තමාගේ වෙලදම සරුවු මකදේරගයන්. ආහසේ මාල්ගකත තමුන් ඒගාන්ට වැඩ කරලා පුළුවන්ද සුපිරිරණ පොල්ධදන්න හමකදන්න බෑකු කකුල පැටලේ වැටනු සමන්තුවාල වුවද ඒ කිසිවක් ගන්න නොගෙන නැවතත් තරන්ගේ දුනේය මොකද කිවේ. අබමල් රේනුවක් තරංවත් ගන්න වෙනමකක්ද අබමල් රේනුවක් තරංවත් එයා ඒක ගැන ගණන්ගත්ත නෑ. අක්කා සවස නිවස අතුග නිවස අතුගෑම උඩිම් පල්ලෙන්න් කර තමාගේ වැඩ අවසන් බව අම්මාට කකිවවා. ද මේ උඩිම් පල්ලිින් කියලා කියනත් ඉංගීවැැ කිය අදද නෑ යුගල පදයක්. උඩිම් පල්ලෙක්. මොක දෙර කියන්නේ. ඇඟ බේර ගහන්නවා අවසන් බව අම්මාට කිවයි. දැන් ඔබ තේරුම්ගත් තමයි රත්තරඳූ. ද මේ ඉංගීවැැකිවල අපිට බොහෝ දේවල් තියෙනවද නැද්ද බොහෝ දේවල් තියෙනවන්නන් තව කතා කරන්න පුළුවන් තව බොහෝ ප්‍රමාණයකුත් අපිට දැන් හැබැයි එකක් තියෙනවා සිංහල භාෂාව කියලා කියන්නේ හැමම් හෝතකදම අපි නිරන්තරයෙන්ම භාවිතාවට ගන්නත් ව ඕන සහ අපේ ජීවිතයට අපි එකතු කර ගන්නත් ඕන දෙයක් විශේෂයෙන් පදවර්ග. මේ පදවර්ගොල්ල තිබිය තු මූලිකමදේ තමයි රත්තරන්ද ප ඒවා අප ඉදිනිදා ජීවිතයේදී භාවිතාවට ගැනේ සිංහල භාෂාව රසවත්ව කතා කරනවයි කියලා කියන්නේ මයි රත්තරන්දුවේ පුතේ තව සව සයදෙනෙක් ඔබත් එක්ක බැඳිල එන එක. හොදර මතකතියාගන්න ඔබ භාෂාවේ තිබෙන පදවර්ග නිරන්තරයම්ම වාවිතාවට ගන්නවා නම්වන්න බොහෝ දෙනා ඔබත් එක්ක හරි ආසාාවෙන් කතා කරාව ඇයි ඔබ කතා කරන භාෂාව හැම මොහොතකදිමු අර්ථවත් කරන්න උත්සාහරන. ඔබ පවසන හැම වචනයම් අර්ථවත් වූ වචන විදියට ඔබ එලියට දානු. එහෙව නැතුව භාෂාව රසවත් කරන්න තු තව කෙනෙක් තමුන්ට ආදරී කරන්නවත් තමුන් එක සම්බදධ වෙන්නෙත් නෑ තැටතේරුම්ගතමයි රත්තරන්දුු පපුතේ එයින්ද කරන්න තියද හොඳම දේ තමයි අපිට භාෂාව රසවත් කිරීම සදහති වෙන මූලිකම මූලිකම දේවල්ටික වෙන්නේ මේ පදවර්ගටික මේ පදවර්ගටික ියන්න විතරන්නේ මරතරන්ද බත අපේ ජීවිතරත් අතිශය වැදගත්ති එවනන් අප හ දවසද හමුම අයික්ට කියන්න අදවස අටට එන්න කියලා සාමාන්‍ය පෙළ විවාාගය සඳහතියන වැට සරහන් සියල්ල බලන්න රෑත්‍රී අටේසිට රාත්‍රී දොලහ දක්වා හරි දෙන එපනිට කියන්න ටක්ගල් කියන්න හරි එන සිරදනට සබ දවසක් කියල පාත්ර නව රත්රන්ද පේ හටව ස හවසායට හරියට පරිසර විශයත්තෙක් එමත් සිරුදනටම අයිෝන්යිබෝන් රදනාට. ශිෂක් වෙඩාක්වෙල! හෙට සවස්ස හයේ සිට හතයි තියදක්වා! මංජුල මහන්ද්‍ර ගෘරතුමන් සමග පරිසරය ආශ්‍රතකතියාකාරකම්. ඩි ඩියුකේශන් ගනිතේ යුෝබ නාලිකාවෙන් හෝ ලේස්ටෝ ඇ්ස්ටෝ හෝ හවාවි ඇබ්ගලරි වෙත පිරිස, Dපිඩියකේන් ඇ් එක අදම ඩව්ලඩ කරගෙන ලයුලාසස් සම්ග නොමේ සම්බන්ධ වන්නෑ.